संसार सारोग विनीत निसं सन्नीत सातं सुचितार देसं संधेर कं सुन्न तनूपलासं संलाप देसिं पनमे विसासं संसाविगं केवल मोहनासं सन्नाह कन्मार अने विशेष संसेवितं दासे मुदार आसं संहार धम्मं पनमे सदासं संदास गन्नासित पापनासं सन्नाप धन्सिं हत गोर पासं संपार गामिं सुचितार वासं संवार संघं पनमे रसासं සසර සැඩ සායුර නවතා නිවන් වැඩ පැතිර නැනැති දිරි මත්රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙන් බැතින් සිරේ සදහම් මිනි පහන සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව බැමි සුනු බිසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතාකින් සරු මහසඟන සමන්තා චක්කවාලේසු ගච්ඡන්තු දේවතාං සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දංස අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජාන් සන්තං ගෝතම පුඤ්ඡාමි කෝයිමං විජඨේ ජටං සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආථාපි නිපකෝ භික්ඛෝ සෝ ඉමං විජඨේ ජටಂತಿ විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි එනහිම්හි ශ්‍රී රතන බෞද්ධායතනයේහි මාසිකව සිදු කෙරෙන සීල භානාමේ වැඩසටහනෙහි අද දිනට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට ඇහුම්කන් දෙනටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ අද විශේෂයෙන්ම මේ පින්කමෙහි දායකත්වය තුලින් බලාපොරොත්තු වෙනවා විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයට ආශිර්වාද කරන්ටත් මේට වසර දෙකකට කලින් අපවත් වී වදාළ මිහිරිබැන් දේවපරන්ද මහානායක සාමින්දරයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම විහාරවාසී අපේ කහට රුප්පේ වජිර හාමුදුරන් වහන්සේගේ උපන්දිනයට ආශිර්වාද කිරීමත් අරමුණු කොටගෙනයි විශේෂයෙන් මේ ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ. ධර්ම දේශනාව තුළින් ජනිත කරගන්නා වූ පුණ්‍යඵලය අප හැම දෙනාගේම ජීවිත වාසනාවන්ත කරගන්නටත් අප නමින් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසත් මේ පිනත් හේතු වාසනා වේවා කියන පැතුමෙන් අපේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව පවත්වමු. පින්තුනේ බුදුරජාණන් වහන්සේ වසර 45ක් ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කිරීමෙන් උන්වහන්සේ ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වුණේ ලෝවැසි සත්‍යයන්ගේ හිතේ තියෙන මානසික දුක් පීඩා දුරු කරන්නට. සංසාරික ජීවිතයේ අපට සුවපත් භාවය ඇති කරගන්නටයි උන්වහන්සේ මහා කරුණාවෙන් ධර්ම දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන තීරණය කළේ සාරාංශික කල්පලක්ෂය දාන ආදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා සුවිශේෂී පරිත්‍යාගයකින් සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තේ වසර 45ක් ලෝක සත්‍යය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කළේ රහතන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය වසර 2500කට අධික කාලයක් මේ සද්ධර්මයේ ලෝකෙ තුර පතුරවන්නට ජීවිත පරිත්‍යාගයෙන් කැපවීම කළේත් අප වෙනුවෙන් අප ඉදිරිපිට තියෙන අභියෝග ජය ගන්නටයි උන්වහන්සේලා මෙහෙම ක්‍රියා කළේ. පින්තුන් දන්නවා අපේ ජීවිත සඵල කරගන්නට අපිට මේ ලෝකෙ උදව් උපකාර කළ අතුරින් ප්‍රධානම දෙන්නේ තමයි අපේ අම්මා තාත්තා දෙන්නා. නමුත් මේ අම්මා තාත්තා දෙන්නා අපට උදව් කරන්න පටන් ගත්තේ අපි මෙලොවට බිහි වුණාට පස්සේ. එහෙමත් නැත්නම් අපේ අම්මගේ කුසේ පිළිසින ගත්තට පස්සේ තමයි ඒ අය අපට උදව් කරන්න පටන් ගත්තේ. නමුත් අපි මේ ලෝකෙ ඉපදෙන්න කල්ප ගානකට කලින් ඉඳන්ම යම්කිසි උත්තමයන් වහන්සේ කෙනෙක් කැපවීම කළා නම් ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිශාල කැපවීමක් සිදු කළා නම් ඒ තමයි අපි සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ ලෝකෙට දේශනා කරපු ධර්මය පිළිපදිමින් රහතන් වහන්සේලාගේ සිත්වල මේක ධාරණය කරගෙන පරපුරෙන් පරපුරට සියවස් 25කට අධික කාලයක් මේක රැකගෙන ආවේ මහා සංඝරත්නය. අන්නේ මහා සංඝරත්නයත් අප වෙනුවෙන් සුවිශාල පරිත්‍යාගයක් කළා තියෙනවා අපි මේ ලෝකයේ ඉපදෙන අවුරුදු දහස් ගානකට කලින් ඉඳන්ම. ඉතින් පින්නතුනේ බුදුහාඳුර දේශනා කරනවා ලෝකේ යම්තාක් සත්පුරුෂ දහම් කියලා දේවල් තියෙනවා නම් ඒ සියලු සත්පුරුෂ දහම්හි පදනම කලගුණ සැලකීම කියලා. කේවලාහි සහ වික්ඛවේ සත්පුරුෂ භූමේ යදි දං කතඤ්ඤුතා කතවේදී කියලා. යම්තාක් ලෝකේ හොඳ දේවල් කියලා දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයකම පදනම කලගුණ සැලකීම කියලා. ඔබට එහෙම කිව්වහම පුදුම හිතේ. ලෝකේ තියෙන හොඳයි කියලා සමාජ සම්මත දෙයක් තියෙනවා නම්
සත්පුරුෂයන් කල්‍යාණ මිත්‍රයන් විසින් අගය කරපු දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයකම පතුල තමයි පදනම තමයි කළගුණ සැලකීම කියලා. අපේ අම්ම තාත්තට සැලකීම තමයි මේ ලෝක සම්මත විදියට ඉහළම කළගුණ සැලකීම නේද? හැබැයි පින්නතුනේ එතන උපරිම දේ වුණත් අපේ ගෙදර වත්තේ තියෙන කොළ ටික අපි අස්පරස් කරනවා නම් කොළ ටික අතු ගන්නවා නම් ගෙදර සුද්ධ පවිත්‍ර කරනවා නම් වාහනේ හොදනවා නම් අපේ ඇඟ පිරිසිදු කරගන්නවා නම් අපේ රැකියාව හොඳට කරනවා නම් අපි කෑම කාපු භාජනය හොදනවා නම් ඒ දේවලුත් පින්නතුනේ කළගුණ සැලකීමමයි. ඔබේ වත්තේ කොළ ටිකක් වැඩිලා තියෙනකොට වත්ත පිරිසිදු වෙලා කියලා අපට හිතට ඇතැමිලි ටිකක් කනගාටුවකුත් එනව නේද? නමුත් ඒ වැටිලා තියෙන කොළ ටික බලන්න පින්නතුනේ දැඩි හිරු රශ්මිය තියෙන කාලේ ඔබට ගහක් කොළක් නැති වෙලාවක ඒ කොළ ටික තිමිච්ච ගහ ළඟට ඔබ ගියා නම් ඔබ කොහෙද ඉන්නේ? ඒ ගහ යට සෙවනේ ඉන්නේ. ඔබේ වාහනය ඇතැමිට නැවැත්තුවත් නවත්තන්නේ ඒ වාහනේ ගහ යටනේ. නමුත් ඒ කොළ ටික වැටිලා තියෙනකොට අපට එච්චර හැඟීමක් නැහැ. අනේ මේක කරදරයක් කියලා හිතෙන්නේ. පින්නතුනේ වේලිච්ච කොළ ටික නිකන් නෙමෙයි බිම පතිත උනේ ඔබට සෙවන දීලා. ඔබ අවුරස්මියෙන් බේරලා තමයි මාස ගානක සේවකින් පස්සේ ඒ කොළ ටික බිමට පතිත උනේ. පින්නතුනේ තැන් පටන් අපේ අම තාත්තට සැලකීම දක්වාම මේ කළගුණ සැලකීම කියන එක අපට යොදවන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි පින්නතුනේ. ඒ අම තාත්තටත් වඩා අපේ කළගුණ සැලකනවා නම් යම්කිසි කෙනෙකුට ඒ තමයි බුදුරජාණන් වහන්සේට කරන සැලකිල්ල. මහා සංඝරත්නයට කරන සැලකිල්ල. බුදුරජාණන් වහන්සේ නොසිටියා නම් මහා සංඝරත්නයේ මේ කැපවීම නොතිබ්බනම් අද අපට මේ නිසා ධර්මයක් ලෝකෙ ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපේ අතීත ශ්‍රී ලාංකික අම්මල තාත්තලා තමන්ගේ ගෙදර වත්තේ ගහක කොළක ලියක් හැදුනත් එයා ඉස්සෙල්ලාම මුල්ම කොටස බුදුදාම සංඝ කියන තෙරුවන් වහන්සේ පූජා කළේ. එයාට හැකි උපරිම ආකාරයෙන් මේ ත්‍රිවිධ රත්නය වෙනුවෙන් පුද පූජා පැවැත්තුවා. ඒ විතරක් නෙවෙයි තමන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා පින්වන්තම දරුවත් මේ ශාසනයට පූජා කළා. පින්නතුනි යම්කිසි අම්ම කෙනෙකුට ඒ ඉන්න දරුවන්ගෙන් හොඳම දරුවා පින්වන්තම ලස්සනම බුද්ධිමත්ම දරුවත් මේ ශාසනයෙන් පූජා කරන්න පුළුවන් නම් ඒ අම්මට තාත්තට මොකද්ද පින්නතුනි බැරි පූජා කරන්නනේ? එවැනි අතීතයේ අම්මල තාත්තලගෙන් කැපවීමෙන් තමයි අද අපට මේ සද්ධර්මය ලැබුණේ. ඔබ බලන්න ඔබ ජීවිතයේ මොන වගේ පරිත්‍යාගයක්ද මේ තෙරුවන් ගණනින් කළා තියෙන්නේ කියලා යම් යම් මට්ටම්වලින් ඔබ හැමදෙනාම කළා ඇති. නමුත් පින්නතුනේ මෙන්න මේ ඉහළම පරිත්‍යාගය කරන මට්ටමට අපේ මනස නිතරම සකස් වෙලා තියෙනට ඕන. ඔබට මේ ආත්ම භාවයේ දරුවෙක් පූජා කරන්න බැරි වෙන පුළුවන්. නමුත් සසර කවදා හරි ආත්ම භාවයක තමන්ගේ දුවෙක් පුතෙක් මේ ශාසන වෙනුවෙන් පූජා කරන්න ඕන කියන හැඟීමත් ඔබේ හිතේ කොතනක හරි තැම්පත් වෙලා තියෙනට ඕන. ඒ හැඟීම තියෙනවා නම් පින්නතුනේ ඒත් එක තමන්ගේ ලොකු ගුණයක් වැඩෙනවා. ලොකු පරිත්‍යාගයක් ලොකු මෛත්‍රියක් ඔබේ වැඩෙනවා. මේ පරිත්‍යාගය කරන්න යම්කිසි කෙනෙකුගේ හිතේ තියෙනවා නම් ඒක නට අත්හරින්න බැරි දෙයක් නැහැ. ඒක නට මෛත්‍රිය දක්වන්න බැරි කෙනෙක් නැහැ පින්නතුනි. ඒ නිසා මෙන්න මේ පරිත්‍යාගය ගැන අපි එක වතාවක් නෙවෙයි කීප වතාවක් හිතලා තියෙනට ඕන. ඉතින් අන්න ඒ ලැබිච්ච සද්ධර්මය තමයි පින්නතුනි අද අපි මේ භුක්ති විඳින්නේ. අප්‍රමාණ සත්‍යයන් මේ සද්ධර්මයෙන් නිවී සැනසුණා. අපාගත වෙන්න ඉන්න සත්‍යයන් අප්‍රමාණ පිරිසක් අපා දුකෙන් මිදලා සුගතිගාමී වුණා. සුගතිගාමී වෙච්ච අයත් අනන්ත සසරේ ගමන් කරන මේ ගමන් මඟ කෙටි කරලා එය සසර සංසාර චක්‍රයෙන් නිදහස් වුණෙත් මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඔබ දන්නවා කිසాగෞතමී පටාචාරා බන්දුල මල්ලිකා වැනි අය බන්දුල මල්ලිකාවගේ දරුවන් 32 දෙනයි ස්වාමි පුරුෂයයි 33 දෙනෙක් එකම දවසකදී මිය ගියා. පටාචාරාවගේ ළඟම ඥාතීන් 6 දෙනෙක් එක දවසකදී මිය ගියා. කිසాగෞතමීට හිටිය එකම පුතා මිය ගියා. පින්නතුනි පටාචාරා වගේ කෙනෙකුට ළඟම සමීපතම ඥාතීන් 6 දෙනෙක් අම්ම තාත්ත දෙන්න සහෝදරයා ස්වාමි පුරුෂයා දරුවෝ දෙන්න මේ වගේ මහා දුකකින් නිදහස් වෙනට මේ සද්ධර්මයේ පිහිටුණා නම් පින්නතුනි ඔබ හිතනවද ඔබට අද තියෙන ගැටලු ටිකේ නිදහස් වෙන්න බෑ කියලා මේ සද්ධර්මයේ? ඔබ ඇතැම් විට රැකි රක්ෂාවල අඩුපාඩුකම් දරුවන්ගේ තියෙන ගැටලු ලෙඩ රෝග ආර්ථික දුෂ්කරතා
ඔබ නොඑක් දේවල් ජීවිතයේ ප්‍රශ්න කියලා දැන් හිතාගෙන ඉන්නේ. හැබැයි බලන්න පිනුතුනි මේ ප්‍රශ්න ටික තිබෙද්දී ඔබ ඉතාම ආදරය කරන ළඟම ඥාතිවරයා ජීවිතයෙන් සමුගත්තුතින් කල්පනා කරලා බලන්න එවැනි ඉරණමක් ජීවිතය ආවුතින් ඔබට දැන් තියෙන ප්‍රශ්න ටිකද ලොකු ප්‍රශ්නයක් වෙන්නේ අර ප්‍රශ්නේද? අර ළඟම ඥාතියා වෙන්වීමේ දුක තමයි අර සියල්ලටම වඩා වැඩි. අන්න එවැනි ඥාතින් එක්කෙනෙක් නෙවෙයි, 6 දෙනෙක් නෙවෙයි, 33 දෙනෙක් මිය ගිහිපු අයත් පින්නතුනේ මේ සද්ධර්මයේ තුලට පැමිණිලා දුකෙන් නිදහස් වුණා. එහෙනම් පින්නතුනේ අපි අද විඳින දුක්ටෙන් නිදහස් වෙන්න බෑ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අන්න එවැනි උතුම් දහමක් අපි මේ ඉදිරිපිට තියාගෙන තමයි පින්නතුනේ අපි අද මේ මානසික දුක් පීඩා අද විඳින්මින් ඉන්නේ. ඒක ධර්මයේ වරදක් නෙවෙයි. ඒක අපේම තියෙන අඩුපාඩුවක්මයි. එහෙනම් පින්නතුනේ වඩා වඩාත්ම අපි මේ සද්ධර්මයේ තුලට පැමිණෙන්න ඕන. අප්‍රමාදීව ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ දැන් හුඟක් වහන්සේ වයසයි, මට දැන් හුඟක් දුර්වලයි, ලෙඩ රෝග තියෙනවා ආදී කියලා ඔබට හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 7 දී පැවිදි වෙච්ච ඈත හිටියා. අවුරුදු 20 දී පැවිදි වෙච්ච ඈත හිටියා. අවුරුදු 30 දී, අවුරුදු 40 දී පැවිදි වෙච්ච ඈත හිටියා. සරියුත් හාමුදුර වගේ අය. ඒ වගේම අවුරුදු 80 දී පැවිදි වෙච්ච බකුල හාමුදුර වගේ ඈත හිටියා. අවුරුදු 100 දී පැවිදි වෙච්ච ඈත හිටියා. සෝනා මෙහෙණිය, රාධා හාමුදුර වගේ අය අවුරුදු කීයේද මහණුනේ? අවුරුදු 120 දී මහණුනා. ඒ අවුරුදු 120 දී මහණ වෙලත් පින්නතුනි අය අප්‍රමාදීව භාවනා කළ රැන් නිදි වරාගෙන සක්මන් කළා මේ සද්ධර්මයේ ප්‍රයෝජන අරගෙන මේ ජීවිත කාලෙදිම රහත් වුණා. ඒ නිසා ඔබ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ ඔබ දැන් වා දුර්වලයි වයසයි කියලා. ඔබේ කාගේ තාචිල සීල වගේ තමයි අය බලන් ගියාමනේ. එහෙනම් ඒ ඇත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තනම් අපට පින්නතුනේ අපට බැරි නැහැ. අනිත් පැත්තෙන් ඔබ අහලාදී බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අඩුම වයස ආමු වයසනේ අවුරුදු කීයද? අවුරුදු 7යි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලෙක සෝවාන් වෙන තියෙන අඩුම වයස තමයි අවුරුදු 7. හැබැයි දැන් මේ කාලේ කොහොමද? මේ කාලේ පිනතුනෝ නම් ඊටත් කලින් කෙනෙකුට පුළුවන්. ඇයි ඒකට හේතුව? ඔව් මේ වගේ කාලෙක ජාත සෝතාපන්නයි මේ ලෝකෙ බිහි වෙනවා. කලින් මේ ආත්ම භාවයේදී හෝ නැත්නම් සුගතියකදී බුදුහාඳුරන්ගේ බණහල සෝවන් වෙච්ච අය නැවත මේ මනුස්ස ලෝකෙට එනවා. ඒ අය ඇතැම් විට උපතින්ම මාර්ගඵලලාභී අය. ඒ අය ඇවිල්ලා ඇතැම් විට බහ තෝරන වයස වන විටම ඇතැම් විට මාර්ග ඊළඟ මාර්ගඵලට පත් වෙන්න පුළුවන්. ඔබහලේ පහුගිය කාලේ අවුරුදු 3මාරක අවුරුදු 4 ළමයි මේ සද්ධර්මී තාම ගැඹුරු කාරණා සාකච්ඡා කරනවා. සාමාන්‍ය දන් දීම, මෛත්‍රී භාන වගේ දේවල් විතරක් නෙවෙයි. පරිසම්පාදය, ඒ වගේම චතුරාර්ය සත්‍ය, සෝනිතාවාදී වැනි කරුණොත් මේ අවුරුදු 3මාරේ දරුවන් විස්තර කරනවා. ඒ නිසා ඔබට කියන්න පුළුවන් කමක් නැහැ අනේ මේ හාඳුනන ගැඹුරු බණ කියන්නේ අපට නම් ඔය තේරෙන්නේ නැහැ කියලා කිසිම කෙනෙකුට කියන අයිතියක් නැහැ. ඔබ එහෙම කිව්වොත් ඔබ ගැන ලැජ්ජ වෙන්න ඕන. අවුරුදු 3මාරක ළමෙක් ශූන්‍යතාවයෙන්, චතුරාර්ය සත්‍යයෙන්, පරිසම්පාදයෙන්, අනිත්‍යතාවයෙන් ඔබට දේශනා පවත්ද්දී ඔබ කියනවා නම් ඔබට ඒක තේරුම් ගන්න අමාරුයි කියලා. තේන්නතින ඔබ ගැනම ඔබ ලැජ්ජ වෙන්නට ඕන. ඒ නිසා එහෙම බැරි කමක් නැහැ. ඔබ උපතින්ම මේ බුද්ධිය ලබාගෙන ආපු අය. ලෝකේ බොහෝ තරඟ විභාග වලින් සමත් වෙලා, බොහෝ දක්ෂ අය සමග තරඟ කළා. ඔබ ජීවිතයේ සාර්ථකත්වයට පත්වෙච්ච අය ඔබ. ඒ නිසා ඔබට මේ හැකියාව තියෙනවා. අන්න ඒ නිසා පින්නතුනේ සද්ධර්මයේ ළඟදී අපි අපේ දක්ෂතා ටික ටිකෙන් ටික දිනු කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේම දේශනා කරන පරිදි පහරාද සූත්‍ර වැනි තැන්වල අනුපොබ්බ නින්නෝ, අනුපොබ්බ පබ්බහරෝ, අනුපොබ්බ පොනෝ කියලා සඳහන් කරනවා. මහා සාගරය වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. සාගරයක පාර ගැඹුරු වෙන්නේ නැහැ. වෙරළේ පටන් ටිකෙන් ටික ඉදිරියට යන්න යන තමයි සාගරය ගැඹුරු වෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයක් අන්නේ වගේම දෙයක්. උන්වහන්සේ එකපාරම සාමාන්‍ය පුද්ගලයන් ඕඩියන්ස් එකක් ඉන්න වෙලාවකදී ගැඹුරුම කාරණා විස්තර කරන්නේ නැහැ. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනාං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ චානිසංසං,
ආදි වශයෙන් ටිකෙන් ටික ගැඹුරට යන විදිහට තමයි බුදුහාඳුර විස්තර කරන්නේ. හැබැයි විශේෂ පුද්ගලයන් හැම වෙච්ච වෙලාවෙදී ඔබ දානසාරි උත්හාඳුරෝ පස්සග මහණුන් බාහ්‍ය දාරුචේරිය පුකුසාතින් මේ වගේ සුවිශේෂ පුද්ගලයන් එයාට අපි කියන්නේ gifted persons කියලා. බොහොම සුබග පුද්ගලයෝ කියලා අධ්‍යාපන විද්‍යාව හැම කියන්නේ සුබග පුද්ගලයෝ කියලා. අන්න එවැනි අය මුණු ගැහිච්ච වෙලාවේදී ඉතාම ආරම්භයේදීම ගැඹුරම ධර්ම කාරණා වලින් දේශනා පවත්වල තියෙනවා. නමුත් සාමාන්‍ය ලක්ෂණය තමයි අනුපූර්ව ක්‍රමයට දානය, සීලය, ස්වර්ගය, නෙක්ඛම්මය මේ වගේ අනුපිළිවෙල කතාවෙන් ධර්ම දේශනා කළා. ශ්‍රාවකයාගේ හිත මෘදු බවට පත් වුණාට පස්සේ තමයි චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මය දේශනා කරන්නේ. පින්වතුනි සාදුකාරයක් පවත්වන්න බලන්න. තවත් කයින් සාදුකාරයක් පවත්වන්න. එතකොට පින්වතුනි අන්නේ සදහම් මගේ අනුපූර්ව ප්‍රතිපදාවක් අපට දැක ගන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට යම්තා ප්‍රමාණයකට දුරක් ධර්මදේශකයන් සමග යන්නට පුළුවන් ඉදිරියට. ඒ වගේම ඔබ බුද්ධිමත් නම්, ඔබ සිහියෙන් ඉන්නවා නම්, ඔබ සතිමත් භවෙන් ඉන්නවා නම් ඔබට වඩාත්ම උපරිම දුරක් මේ සද්ධර්මය සමග යන්නට පුළුවන්. අනිත් කාරණේ තමයි ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනයක් විදිහට දැක්වෙනවා. විමුක්තියට පත්වන ස්ථානයක් විදිහට. විමුක්තිය කියන්නේ මොකද්ද? අපේ හිතේ තියෙන රාග, ద్వේස, මෝහ කියන මේ අකුසල මූලයන්ගෙන් හිත මිදෙන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. අපේ හිතේ තියෙන රාගය, නැත්නම් ලෝභය, ద్వේෂය, මෝහය මේ වගේ කරුණු පින්නතුනි මේ වගේ අකුසල විතරක ටිකෙන් ටික ධර්ම දේශනා කරන වෙලාවෙදිම දුර වෙන්නට ඕන අපි. බුදුහාඳුරු විමුක්තායතන පහ ගැන දේශනා කළා. ධර්ම ශ්‍රවණේ විමුක්තායතනය කියලා දේශනා කළා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කෙලෙසුන් ගැන හිත මිදෙන අවස්ථාව කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවේ පින්නතුනි ඇස් දෙක වහගෙන භාවනා කරදී නෙවෙයි. ඇස් දෙක ඇහැලා ඇරලා බණ අහද්දී ධර්ම දේශනා කරද්දී ධර්ම සාකච්ඡා කරද්දී ධර්ම සජ්ජහනය කරද්දී. ඒ නිසා පින්නතුනි අපිට ඇස් දෙක අරගෙන හිටියත් අපේ හිතේ තියෙන කෙලෙසුන්ගෙන් හිත මුදව ගන්න පුළුවන්. හැබැයි තමන්ගේ හිතේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී සති සම්පජඤ්ඤය කියන ගුණාංග දෙක, සිහිය සහ නුවණ කියන කරුණු දෙක අඛණ්ඩව වර්ධනය වෙන්නට ඕන. එහෙම ඇති වෙන්න නම් තමා ඉතාම අවධානයෙන් බණහනට ඕන. ටිකක් නිදිමත ගතියනත් එන්න පුළුවන් නේද? එහෙම වුණත් වතුර ටිකක් බීලා හරි ඉන්න තැනම් පොඩ්ඩක් හිටගෙන හරි ඔළුව ටිකක් ගස්සලා හරි කන් දෙක ටිකක් රතු වෙන අත ගාගෙන හරි කොහොම හරි අපි මේ ධර්මයේ තුලට එන්නට ඕන පිනතුනි. මොකද මෙතනින් මේ ජීවිත කාලය අපට මේ ධර්මයේ වැදගත්ම කරුණු ගිලිහුණොතින් අපට අපේ මග හැරුණොතින් ඇතැමිට පින්නතුනි මේ ගෞතම සම්බුද්ධ ශාසනය නෙවෙයි තා බුදුරජාණන් වහන්සේලා සිය ගානක් ඉදිරියට ගියත් අපට මුණ ගැහෙදි කියලා හිතනවත් බෑ. අපි ඇතැමිට දුගතියට ගියොතින් අන්න ඒ නිසා අපට දින ජීවිතයේ ප්‍රධානතම අභියෝගයක් තමයි ජීවිතයේ සුගතිගාමී කරගන්න එක සහ මේ සද්ධර්මයේ තුලම මේ බුද්ධ ශාසනයක් තුලම අපේ ජීවිතයට රැකවරණය ලබා ගැනීම අනේ සඳහා හේතු වන කරුණ ටිකක් අපි ක්‍රමානුකූලව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනේ බුදුහාඳුරන්ගේ ධර්මයේ තුල එක පැත්තකින් ප්‍රඥාව දිනු කරන විතරක් නෙවෙයි තවත් පැත්තකින් සතිමත් බව නැත්තම් සමාධිය දිනු කරනවා. අනිත් පැත්තෙන් පින්නතුනි දෛනික ජීවිතයේ අපේ හැම පැත්තෙම සාර්ථකත්වය ඇති කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු දීඝජාන කෝලිය කියන මේ කෝලිය පුත්‍රයා දීඝජාන කියන කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනිය අපි මල් මාලා දරන අය ගෘහස්ථ ජීවිත ගත කරන අය කසීසල් දරන අය දෝ දරුවන්ගෙන් ස්වාමි භාර්යාවන්ගෙන් සම්බාධක සහිත ජීවිත ගත කරන අය අපි අන්න එවැනි වූ අපට මෙනව ජීවිතය යහපත් වෙන්නත් පරලෝ ජීවිත සුගතිගාමී වෙන්නත් උපදේශයක් දෙන්න කියලා. දැන් මේ ගිහි ජීවිතයක් ගත කරන කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් බුදුහාඳුර වෙත ඇවිල්ලා කියන්නේ බුදුහාඳුරනේ අපේ මෙලව ජීවිතයේ සඵල වෙන්න පරලෝ ජීවිතයේ සඵල වෙන්න කියන මේ කරුණු දෙකටම ධර්ම දේශනා කරන්න කියලා. බුදුහාඳුර මුලින්ම දේශනා කරනවා මේ ජීවිතයේ සඵල වෙන්න මොකද කරන්න ඕනේ කියලා. එහිදී උන්වහන්සේ දේශනා කරනවා කාරණා හතරක් ගැන. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා,
කල්යාණ මිත්‍රතා සමජීවිකතා කියලා. උත්සාහයෙන් හරියම්බ කරන්නට ඕන, ඉගෙන ගන්නට ඕන. උත්තාන විරියාදිගතේහි බාහා බල පරිචිතේහි සේදාවක් හිතේහි ධම්මකේහි ධම්මලද්දී කියපු විදියට දෑතේ මහන්සියෙන් දහඩියම මුගුරු වගුරු වල මහන්සියෙන් දැහැමිව ධනෙ උපයන්නට ඕන. මෙලොව ජීවිතයක් සාර්ථක කරගැනීමේ පළවෙනි පියවර මේකයි. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්නට ඕන. නැත්නම් පින්තුනේ රැකිරක්ෂා කරන කෙනෙක් නම් ඒක දැහැමිව කරන්නට ඕන. මේක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ඒ මහන්සියෙන් හරියම්බ කරපු ධනය රජුන්ගෙන් සොරුන්ගෙන් ස්වාභාවික උපද්‍රවාදීන් විනාශයට පත් වෙන නොදී ආරක්ෂා කරගන්නට ඕන. ඒකට කියනවා ආරක්ක සම්පදා කියලා. තුන්වෙනි කාරණය කල්යාණ මිත්‍රතා. මෙලවත් පරලොවත් යහපත වෙන යහපතට හේතු වෙන කාරණා කියලා දෙන හොඳ මිතුරන් අපි ආශ්‍රය කරන්නට ඕන. මේකත් අවශ්‍ය වෙනවා. මොකද අපි කොච්චර මහන්සියෙන් උපයලා තිබුණා සල්ලි ඉතිරි කරගෙන තිබුණා. ඒක පාප මිත්‍රයෙකුගේ ආශ්‍රයෙන් මත්පැන් වලට සෝදුවට ඇබ්බැහි වුණොත් ඇතැම් විට කොයිතරම් ධනයක් හම්බ කරලා තිබුණත් කොයිතරම් පරම්පරාවෙන් ලැබිච්ච මහා ධනස්කන්ධයක් තිබුණත් ඇතැම් විට මත්පැනටත් වඩා සෝදුවට ගියොත් එක රැයෙන් ඒ ටික ඔක්කොම ඉවරෙන්න පුළුවන්. මෙන්න මේකට බොහෝ විට හේතු වෙන පාප මිත්‍ර ආශ්‍රයය. අන්න ඒ නිසා බුදුහාම දේශනා කරන නිතර කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න කියලා. මෙලවත් පරලොවත් යහපත කියා දෙන යහළුවන් තමාට ඉන්නට ඕන. හතරවෙනි කාරණය තමයි සමජීවිකතා. ආදායමට සරිලන විදියට වියදම් කරන්නට ඕන. මේකත් වැදගත්. ආදායම් වාක් ලබාගෙන පරිභෝග නොකර ඉන්නත් හොඳ නෑ. ඒක සඳහන් කරන්නේ හිඟන්නෙක් වගේ ජීවත් වීමක් කියලා. තමන් හරි හම්බ කරන දේෙන් අත්තාන සුගේති පේනේති. ඉස්සෙල්ල තමන් සතුට වෙන්නට ඕන. මාතාපිතුන්න සුගේති පේනේති. අමතාතව පෝෂණය කරන්නට ඕන. පුත දහරාන සුගේති පේනේති. තමන්ගේ දරුවන් ස්වාමි භාරයාවන් තෘප්තිමත් කරන්නට ඕන. පූජක උතුමන්ට සලකන්නට ඕන. අසරණයට පුළුවන් ඉදිය පරිත්‍යාගයක් කරන්නට ඕන. මේක තමයි ධනෙන් ලබන ප්‍රයෝජන. එතකොට පින්නතුනේ ඒ හරි හම්බ කරපු ධනය සුදුසු විදියට වියදම් කරන්නට ඕන. හැබැයි එකපාරම නාස්තින විදියට වියදම් කරන්නත් ඕන නැහැ. ඒක කියන්නේ හරියට දියුල් ගහේ දියුල් ගහ හොල්ලලා දියුල් කන වගේ වැඩක් කියලා. දියුල් කනකොට පින්නතුනේ ගහ හොල්ලලා ගෙඩි කඩන්නේ නැහැ. කෙක්කකින් අවශ්‍යම ගෙඩියට කොක්ක දාලා ගෙඩිය කඩා ගන්නවා. හෙල්ලුවතින් අර ලොකු පැහිච්ච ගෙඩි ඉතුරු වෙද්දී පොඩි ගැට ටික තමයි වැටෙන්නේ. එනිසා බුදුහාමර දේශනා කරනවා ධනය පරිහරණය කරනකොට දියුල් කන වගේ පරිහරණය කරන්න එපා කියලා. දියුල් කඩන වගේ ගහ හොල්ලලා දියුල් කඩන වගේ කරන්න එපා කියලා. එතකොට ඉක්මනටම නාස් වෙලා යනවා. එක පැත්තකින් හිඟන්නෙක් වගේ ජීවත් වෙන හොඳත් නැහැ. අනිත් පැත්තෙන් දියුල් ගහ හොල්ලලා දියුල් කඩන වගේ පරිහරණය කරන්න හොඳත් නැහැ. මේ දෙකම අන්තයන්. මේ අන්ත දෙකෙම මැදි වෙලා මධ්‍යම ප්‍රතිපදාවෙන් ආදායමට සරිලන විදියට වේදන් කළ ජීවත් වෙන්න කියලා. මෙන්න මේක තමයි පිනොතනේ පළවෙනි පියවර. මෙලව ජීවිතය සාර්ථක කරගන්න මහන්සියෙන් හරියම්බ කිරීම, ඒක ආරක්ෂා කිරීම, කල්‍යාණ මිත්‍රයන් සිටීම, ආදායමට සරිලන විදියට වියපැහැදන් කිරීම. මෙන්න මේ කරුණු හතර බුදුදහමෙන් අගය කළා තියෙනවා. ඊළඟට බුදුහාම දේශනා කරනවා පරලෝක ජීවිතය සාර්ථක වෙන මොකද කරන්න ඕන කියලා. මේ ජීවිත අවුරුදු 100ක් අපි සාර්ථකුණත් පිනොතනේ අපි සාර්ථක කෙනෙක් වුණා වෙන්නේ නැහැ. ඇයි? මරණයෙන් පස්සේ තමයි යන්නේ දුගතියට නම්. මනුසාත්ම භාවයෙන් පහළ තැනකට තමයි යන්නේ. අවුරුදු 100ක් කොයිතන සුගෝභෝගි ජීවිතයක් ගත කළත් අපේ ජීවිතේ සාර්ථක වුණා වෙන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රධාන වශයෙන් අවබෝධ කරගත්තු කාරණේ තමයි චතුප්පාත ඥාණයෙන්. මනුස්ස ලෝකේ ඉඳලා මිය යන අයගෙන් බොහෝ දෙනෙක් කොහෙද ඉපදෙන්නේ? දුගතිගාමී වෙනවා. ඒ දුගතිගාමී වෙන අයගෙනුත් වැඩි පිරිසක් ප්‍රේත ලෝකෙට යන්නේ දැඩි ලෝභය නිසා. මෙන්න මේ නිසා බුදුහාඳුරා අපට දේශනා කරනවා යම් කිසි කෙනෙකුට මෙලව සුගතිය උපන කෙනෙකුට තියෙන ලොකුම ජීවිත අභියෝගය මොකද්ද කියලා උන්වහන්සේ ලෝකෙට අනාවරණය කළා. මොකද්ද අභියෝගය? ඒ අභියෝගය තමයි දුගතිගාමී වෙන්න තියෙන හැකියාව. එනිසා තමන් මේ අනතුරෙන් බේරෙන වගේම
ඉතාලම ළඟම ඥාතීන් දූ දරුවන් ස්වාමි භාර්යාවන් සහෝදර සහෝදරියන් තමගේ අම්මා තාත්තා මෙන්න මේ අයවත් මේ ඉරණමට පත් නොවන විදියට දුගතිගාමී බවට පත් නොවන විදියට අපි එයාට ආරක්ෂාව සරසලා තියෙනට ඕන අවුරුදු 100ක් කෙනෙකුට උදව් කරත් වෙනතුනේ ඒ උදව් කිරීම මේ සසරට සාපේක්ෂව ඒක ලොකු උදව්වක් වෙන්නේ නැහැ අන්න ඒ නිසා තමන් ඉතාම ආදරයෙන් කරන අඩුම වශයෙන් 10 දෙනෙකුටවත් එහෙම බැනන් අඩු ගානේ දෙන්නෙකුටවත් සුගතිගාමී වෙන උදව් කරලා තියෙනට ඕන අන්න ඒක තමයි තමන්ගේ ජීවිතයෙන් තමන්ගත්තු ප්‍රයෝජනය බඩපත් වෙන්නේ ආම වශයෙන් තමන්ගේ අම්මා තාත්තා දෙන්නවත් සුගතිගාමී වෙන උදව් කරලා තියෙනට ඕන පින්නතුනි මෙන්න මේ දුගතියේ මෙදෙන හේතු වෙන කරුණ තමයි බුදුහාඳුර අපට දේශනා කළේ හොඳයි පින්නතුනි අපි මේ සාකච්ඡා කළේ සුගතිගාමී වෙන්නට බුදුහාමර දේශනා කරපු මාර්ගය ඒ කාරණා වලින් පළවෙනි කාරණේ විදිහට බුදුහාමර දේශනා කළේ සද්ධා සම්පදා ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සද්ධර්මයේ කෙරෙහි ඇති කරගන්න ප්‍රසාදය තමන්ට සුගතිගාමී වෙන හේතු වෙනවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය අපි විශ්වාස කරන්නට ඕන උන්වහන්සේගේ අවබෝධය මෙන්න මේ ශ්‍රද්ධාව මේ ප්‍රසාදය පින්නතුනේ අපේ මුළු ජීවිතේටම ආලෝකයක් බවට පත් වෙනවා උන්වහන්සේ දේශනා කළේ මේ දුකෙන් නිදහස් වෙන ධමයක් නේද මේ ධර්මයේ පිළිපැදීම තුළින් තමන්ට දුගතිය මිදෙන්න පුළුවන් තමන්ට මානසික වෙන චිත්ත පීඩා වලින් මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නේද කියන විශ්වාසය තමන්ගේ හිතේ තියෙනට ඕන මෙන්න මේ ශ්‍රද්ධාවත් එක්ක පින්නතුනේ ධර්මය ගැන සංඝයා ගැන හදවතේම ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. අනේ ප්‍රසාදය නිසාම තමන් කොයිතරම් ශ්‍රද්ධාවන්ත කෙනෙක්ද කියලා තමන්ට බලන්න තියෙන ක්‍රමය තමයි. තමන්ට ජීවිතයේ දෛනිකව කොයිතරම් වාර ගානක් බුදුහාමුදුරෝ ධර්මයේ සංඝයා මතක් වෙනවාද කියන කාරණේ. මේක තමයි ශ්‍රද්ධාව බලන ක්‍රමය. තමන්ට ජීවිතේට ලොකු අභියෝගයක් වෙච්ච වෙලාවෙදී කොයිතරම් දුරට තෙරුවනේ පිළිසරණ තමා බලාපොරොත්තු වෙනවද මෙන්න මේකෙන් පෙන්눔 කරනවා තමන් කොයිතරම් සුගතියට යන්න සෝදානම් වෙච්ච සෝදානම් වෙන කෙනෙක්ද කියන එක තීරණය කරනවා හොඳයි පින්නතුනි අපි මේ සාකච්ඡා කළේ තමන්ට සසරේදී සුඛ විපාක ගෙන දෙන සුගතියක් උරුම වීමට හේතු වන කරුණු ගැනයි අපි මේ සාකච්ඡා කළේ ඉන් පළවෙනි කාරණේ තමයි ශ්‍රද්ධා සම්පතිය කියන එක තමන් බලන්න තමන්ට දැනට දවසට වැඩිපුර මොනවා ගැනද මතක් වෙන්නේ කියලා. තමන්ම තමන් ගැන බලන්න. ගෙදර ඉඩම ගැනද? දරුව ගැනද? ශ්‍රී ලංකාවේ තියෙන ඉඩම ගැනද? නැත්නම් ශ්‍රී ලංකාවේ අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිතුමා ගැනද? නැත්නම් මෙහි ඉන්න ජනාධිපතිතුමා ගැනද? කියලා තමන් බලන්න. මෙන්න මේකෙන් තමන්ට තේරෙනවා තමන් කොයිතරම් සුගතිගාමි වෙන්න සූදානම් කෙනෙක්ද කියන එක. අන්නේ කරුණ අතරින් තමන්ට වැඩිපුර බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වය ගැන ධර්මයේන ගැඹුරු සද්ධර්ම කරුණු ගැන ඒ වගේම මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගත්තෝ සරියුත් මුගලන් ආදී නිකලේසි මහරහතන් වහන්සේලා සෝවාන් ආදී මඟඵල ලැබපු උපාසක උපාසිකාවන් අන්නේ අය ගැන නම් තමන්ට වැඩිපුර ජීවිතයේ මතක් වෙන්නේ දවසට මතක් වෙන්නේ මෙන්න මේකෙන් කියනවා තමන් සතුටෙන් ඉන්න කෙනෙක් කියලා තමන් මානසික දුක් පීඩා අඩුවෙන් ඉන්න කෙනෙක් කියලා වෙනත් විදිහක කියනවා නම් පිනතුනි මේ සම්පූර්ණ භාවනා ක්‍රම බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය කියන්නේ තනිකරම භාවනා මේවා බුදුහාඳුරන්ගේ බුදු ගුණයක් ඔබ සිහි කරනවා නම් ඔබ නිකන් දෙයක් නෙවෙයි කරන ඔබ භාවනාවක් සමත කමඨහනක් ඔබ කරන්නේ ඔබ ධර්මේන කරුණක් ධර්ම කරුණක් අහපෝ ධර්ම දේශනාවක් සිහි කරනවා නම් ඔබ ධම්මානුපස්සනාව වඩන්නේ ධම්මවිජය සම්බෝධියංගේ වඩන්නේ ඔබ සරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා ඔබ ඇසුරු කරන සිල්වන්ත ගුණවන්ත ස්වාමිනාසයෙක් ගැන සිහි කරනවා කියලා ගැන සංඝානුසතිය ඔබ දීපු දානයක් ගැන මතක් කරනවා කියලා ගැන මොකද්ද ඔබට හිතෙන්න පුළුවන් මම දාන දෙන විතරයි මම ඔය විතර හිතන්නේ නැහැ කියලා නොහිතේකට කමක් නැහැ ඔබ අඩුම ගානේ අනාගාමීවත් වෙලා නැහැ අවමාසෙන් සෝවාන්වත් වෙලා නම් ඒව නොසිතුට කමක් නැහැ නමුත් විනෝතිනේ මෙහා මට්ටම් වලදී සුගතිගාමි වෙන්න අපි මේක සිහි කරන්න ඕනේ ඒක තමයි චාගානුසතිය කියලා කියන්නේ පින්දහම් කළ දිවි ලෝකේ ගිහිපු දෙවියන් ගැන සිහි කිරීම දේවතානුස්සතිය මේව හිතේකම් කරන සමාධි භාවනාව පිනතුනි යම් කෙනෙක් මෙවැනි කමඨහනක ඉන්නව නම් බුදුහාමර දේශනා කරනවා
ඒ තැනැත්තා ඒ මොහොතේ ඉන්නේ මේ මුළු කාම ලෝකයේම ලබන සුවයට වඩා ඉහළ සුවයක කියලා. කාම ලෝකය කියන්නේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6 මේ සියලුම තලයන් ඉක්මවල ඔබ ඉන්න අවස්ථාවක්, ඔබ දීපු දානයක් ගැන හිතන වෙලාව. දෙවියන් සුගතිගාමීවීමට හේතු වන කරුණ ගැන හිතන, ඒකෙන් සිත සමාධිමත් කරගන්න අවස්ථාව, ඔබ මේ ලෝකයේ ඉහළම සතුටින් ඉන්න අවස්ථාවක් ඒක. ඔබේ හිත බ්‍රහ්මියක් වගේ ඒවලට තියෙන්නේ. ඔබ එහෙම ඉන්න අකමැතිද? බ්‍රහ්මියක් වගේ මනසින් ඉන්න අකමැති නම් ඒව සීනෝ කරින්න කමන්නේ. ඒව සීනෝ කරන ලද්ද ඔබ මොනවද හිතේ තියෙන්නේ එහෙනම්? ඔබට හිතන්න තියෙන්නේ වෙන මොන හරි දෙයක්. ඉතින් ඒ වෙලාවේ පින්නතුනි මේ සමසතරිස් කර්මස්ථානම සිහිකරන වෙලාව, හිත සමාධිමත් කරන වෙලාව බුදුහාඳුරෝ දේශනා කරන්නේ එයා බ්‍රහ්මියක් වගේ ඉන්න අවස්ථාවක් කියලා. කවුද අකමැති ඒ වෙලාව එහෙම ඉන්නේ? ඒ වෙලාවට යාට බඩගින්නක්වත් දැනෙන්නේ නැහැ. යාට නිදිමතක් දැනෙන්නේ නැහැ. පීති බක්හා භවිෂ්‍යති කියපු විදියට ආවස්සර දෙවියන් වගේ ප්‍රීති අනුභව කරමින් ඉන අවස්ථාවක් යාට. ඔහුට ඒ වෙලේ ආහාරයක්වත් ඕනේ. පින්නතුනි එවැනි මට්ටමට හිත දියුණු කරන මානසික සුවය ලබන ක්‍රමයක් මේ දේශනා කළේ. ඒ නිසා පොඩි පොඩි ධර්ම කරුණු අපි දැනගත්තු පමණින් එක විට මේ සද්ධර්මයේ තියෙන හරපද්ධතියට පිටුපාන්න එපා ඔබ. ඊට වඩා වටිනා දහමක් මේ සද්ධර්මයේ තුළ අනුපිළිවෙලින් අපට දේශනා කළ තියෙනවා බුදුහාඳුරෝ. ඒ නිසා මේ ශ්‍රද්ධා සම්පත්තිය කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළේ තමන්ගේ මරණයෙන් පස්සේ ජීවිතය සුගතිගාමී වෙන විතරක් නෙවෙයි, මේ ජීවිත කාලයේම බ්‍රහ්මියක් වගේ ඉන්න ක්‍රමයයි මේ දේශනා කළේ. ශ්‍රද්ධා සම්පදාව දෙවෙනි එක තමයි සීල සම්පදාව. ආම වශයෙන් තමා පංචශීලයක් රකින්නවා නම් පංචශීලයේ සීලපද පහම බැරි වෙන්න පුළුවන්. අඩුම ගානේ එකක් හරි, දෙකක් හරි, තුනක් හරි, හතරක් හරි තමන් දැනට පිළිපදින ආරක්ෂා කරන සීලපද ටිකක් තියෙනවා නම්, මම ප්‍රාණඝාතය කරන කෙනෙක් නෙවෙයි, මම සොරකම් කරන කෙනෙක් නෙවෙයි, මම මත්පැන් පානය කරන කෙනෙක් නෙවෙයි, මම බොරු කියන කෙනෙක් නෙවෙයි කියලා මේ තමා රකින සීලපද ගැන නිතර නිතර හිතන්න. ඒ හිතන මොහොතේ තමන්ගේ මනසට ලොකු මානසික සුවයක්, නිරාමිස ප්‍රීතියක්, ඒ ප්‍රීතිය භුක්ති විඳින පින්නතුනි. මේකට තමයි සීලානුසතිය කියලා කියන්නේ, වෙන දෙයක් නෙවෙයි. මේකත් භාවනාවක්. බුද්ධානුසතිය භාවනාවක්, ධම්මානුසතිය භාවනාවක්, සංඝානුසතිය භාවනාවක්, ඡාගානුසතියත් භාවනාවක්. ඒ තරක් නෙවෙයි සීලානුසතියත් භාවනාවක් වෙනතුනි. ඒ නිසා මේ සීලපද ආරක්ෂා කරනකොට තමන්ගේ ජීවිතයට පුදුම විදිය ආලෝකයක් ලැබෙන වෙනතුනි. මේ සීලපද පහව ඔබ රකිනවා නම් ඔබ පුදුම විදිය ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්. ඔබ බය නැතුව ඕන වෙලාවක එළියට බහලා යන්න පුළුවන්. ඔබ නිත්‍ය සීලෙ විදියට පංච සීල රකින්න ගමන් බොහෝ දවස්වලදී මාසෙට එක දවසක් හරි විකාල භෝජනයෙන් වෙන් වෙලා ඉන්නවා නම්, සරල ජීවිතයක් ගත කරනවා නම්, එදාට ඔබ ඉන්නේ විසාකාව, බන්දුල මල්ලිකා, සෝමනාදේවිය, අනාථපිණ්ඩ සිටුතුමා, චිත්තගුරුපතිය, හත්තාලවක, නන්දමාතාව, කුජුත්තරාව මේ වගේ මගඵලලාභී උතුමන් ගත කරපු උපෝසත ජීවිතයයි ඔබ එදාට ගත කරන්නේ. බ්‍රහ්මියක් වගේ ජීවිතයක් ගත කරන වෙලාව. පින්නතුනි මේ ජීවිතයේ සතුට ලබන ක්‍රම මේවා. මේව ලැබෙන්න ලැබෙන්න පින්නතුනි තමන් කොච්චර වයසක කෙනෙක් වුණත් තමන්ගේ වයස තමට මතක් වෙන්නේ නැහැ. මේව සිහි කරන මොහොතේ තමන්ගේ ශරීරයේ බරපතල ලෙඩක් තියෙන පුළුවන්. ඒ ලෙඩේ ඒ සිහි කරන මොහොතේ තමන්ට ඒ දුක ලැබෙන්නේ නැහැ. ඔබේ ළඟම ඥාතියගේ වියෝවයක්, ළඟම ඥාතියන්ගේ අසනීපයක්, ළඟම ඥාතියෙකුට වෙච්ච දුකක්, ඔබේ විශාල ධනයකට වෙච්ච හානියක්, මේ වගේ දෙයකින් වන මානසික පීඩා ඔබට ඒ මොහොතේ දැනෙන්නේ නැහැ. මේ ජීවිතයේම දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමයයි බුදුහාඳුරු මෙයාට දේශනා කරන්නේ. ඒ නිසා පින්නතුනි ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඒ වගේම ඡාග සම්පදාව ටිකෙන් ටික අත්හරින පුරුදු වෙන පින්නතුනි. මේකෙන් තමයි ලොකු සුවයක් එනවා. හිතන්නේ ඉගෙන කියාගෙන විස්රාම ගිහිලි ඉවරලා මන් දාන දෙන්න හදනවා කියලා නේ. ඒ කාටවත් දෙන්න කමක් නැහැ. නමුත් මේ මොහොතේ තමන් ඉන්න මට්ටමේ යම් කිසි දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන් මානසිකත්වයක ඉන්න. ඒකෙන් කියන්නේ මේ ඔක්කොම ගැනලා මේ හාඳුනන දෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. අඩු ගානේ තමන්ගේ අම්මට තාත්තට හරි සලකන්න. ඔබේම ළඟම ඥාතියෙක්ගේ දරුවෙකුට හරි උදව්වක් කරන්න. පාසල යන දරුවෙකුට, ලෙඩ වෙච්ච කෙනෙකුට, අසරණ වෙච්ච කෙනෙකුට,
පරිත්‍යාග කරන්න පුළුවන් මානසිකත්වයේ තමන් නිතරම ඉන්න පිනතුනේ. මේ පරිත්‍යාග සීලියත් එක්ක හිතට ලොකු සැහැල්ලුවක් එන්න පිනතුනේ. දරුවෙකුට උගන්වද්දී උනත් දරුවාට මෙන්න මේ පරිත්‍යාග සීලියත්ේ හුරු කරන්න. දැන් මම ඊටාම ළඟින් ආශ්‍රය කරන මගේ මිතුරෙක් ඉන්නවා ලංකාවේ. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්න දුවය පුතයි. මේ දුව කියන්නේ වෛද්‍යවරයෙක් වෙනවා කියලා. එතකොට මේ තාත්තා මොකද්ද කියන්නේ පින්නතුනි? මේ දුවට කියනවා දුවේ ඔබ වෛද්‍යවරයෙක් වෙන කමක් නැහැ. හැබැයි ඔබ ලෙඩුන්ගෙන් සල්ලි ගන්න බෑ. ලෙඩුන්ගෙන් නොමිලේට් ලෙඩුන්ට නොමිලේ ප්‍රතිකාර කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි. ලෙඩු දුප්පත් ලෙඩු ආවොත් එයාට බෙහෙත් ටික දෙන්නත් ඔයාගෙන් සල්ලි දෙන්න ඕන කියලා. මේ තාත්තා කියන දුවේ ඔබට මුළු ජීවිත කාලයට මං ඉඩ කඩන් අරන් තියෙන්නේ. ඔබ වෙනුවෙන් අනාගතේ හොඳ ගේකුත් හදනවා. සල්ලිත් ඉතුරු කරලා තියෙන ඔබ වෙනුවෙන් මුළු ජීවිත කාලයම ජීවත් වෙන්න ඔබ ඉගෙනගෙන ඒ දෙයින් ඔබ ලෝකෙට පිහිට වෙන්න ඕන කියලා. අසරණ ලෙඩොන්ට පිහිට වෙන්න ඕන කියලා. ඔබේ යහළු මිත්‍රාදීන් මෙහෙම කියපු කෙනෙක් ඔබ දැකලා තියෙනවද? පින්නතුනින් මේ තාත්තා ඔබ හිතනද බෞද්ධයෙක් කියලා? බෞද්ධ කෙනෙකුත් නෙවෙයි පින්නතුනි, අබෞද්ධ කෙනෙක්. අබෞද්ධ තාත්තා කෙනෙක් මේ අබෞද්ධ දරුවාට මේ දෙන උපදේශය. බලන්න මේ සිතුවිල්ලෙන් ඒ දරුව ඉගෙන ගන්න කාලෙම ඒ දරුවට ඇතැමිට මේ ඉලක්කයට එන්න බැරි වෙන්න පුළුවන්. දරුව මගදී අනතුරකට පත් වෙන්න උනත් පුළුවන්. නමුත් පින්නතුනි මේ දරුවා සුගතියට යනවා. ඒ දරුවා පාඩම් කරන හැම දවසකම, පොතක පිටුවක් පෙරලන හැම මොහොතකම, පාසල යන හැම දවසක් පාසාම මේ සිතුවිල්ල සිතමිනු ඒ දරුවා පාසල යන්නේ. වෙනත් කෙනෙක් නම් කියයි දුවේ කොහොම හරි දොස්තර කෙනෙක් වෙලා බොහොම නම්බුවෙන් ඉන්න, ලොකු ගයක් ගන්න, ලොකු වාහනයක් ගන්න, ලොකු ඉඩමක් ගන්න නගරේ ආසන්නෙම. මේක ඉටු කරද්දී හිතේ කොච්චර කෙලෙස් එනවද මේ ආකල්ප. නමුත් මේ වගේ මෛත්‍රියකින් වැඩ කරනකොට පින්නතුනේ ඉගෙන ගන්න කාලෙම ඒ දරුවාගේ හිතේ කොයිතරම්නම් කුසල චේතනා ටිකක් පහළ වෙනවද? සල්ලි ගන්න නොගෙන ඉන්න බැරුණත් පින්නතුනේ අඩුම ගාන ඉගෙන ගන්න දරුවෙකුට, දරුව නැත්තම් මුණුබුරු මිනිබිරියෙකුට හරි ඒ අධ්‍යාපනය තුළින් කුසලයක් කරන්නට දරුවාට ගොඩා කාලෙම හුරු කරන්න. මේක තමයි පින්නතුනේ නියම මිනිස්සෙක් වශයෙන් කරන්න ඕන දේවල්. ඉතින් මේ උදාහරණය මම ඔබට කිව්වේ අපට ඕනෑම අවස්ථාවක ජීවිතේ ඕනෑම වයසකදී අපට හොඳට දැක්මක් තියෙනවා නම්, හිත පිරිසිදු කරගෙන එක කරන්න පුළුවන් නම්, ඒ හැම මොහොතෙම පින්නතුනේ කුසලයක් වැඩෙන්නේ. මේ හැම මොහොතකම අපි පරලොව සුගතිගාමී වෙන දයක් ඉතුරු කරන විතරක් නෙවෙයි, මේ ජීවිත කාලයෙම හිත පිරිසුදු වීම නිසා ඔබට මේ ජීවිතයම දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමයයි මේ තියෙන්නේ. ඉතින් පින්නතුනේ මේ පරිත්‍යාග සීලෙත් යානිසංස මේ කියන්නේ. ඒ නිසා තමයි ජීවිත කාලයෙම දීපු දන් දීපු දේවල් හොඳට මතක තියාගෙන ඉන්න. විටින් විට ඒව තමයි මතක් කරගන්න. මම මේ අවුරුද්දේ මෙන්න මේ වගේ පරිත්‍යාගයන් ටිකක් කළා. මම ලේ දන් දුන්නා. මං දුප්පත් ළමයෙකුට පාසල් පොත් ටිකක් අරන් දුන්නා. මං අම්මා තාත්තට බෙහෙත් ටිකක් මං අරන් දුන්නා. ගමේ නසරකෙනුට මං සැලකුවා. විහාරස්ථානයේ හදන ධර්මශාලාවට මං පොඩියෙන් හරි උදව්වක් කළා. ලෙඩ රෝග තියෙන අයගේ පිළිකාරෝහල වැනි ස්ථානයකට මම ගිහිල්ලා මට දෙයක් දෙන්න බැරුණත් අඩු ගානේ මං එයාත් එක්ක කතා බහ කරලා ආවා. මෙන්න මේ පරිත්‍යාගයන් ගැන මතක් කරනකොට පින්නතුනේ බලන තමන්ගේ හිතට කොච්චර සතුටක්ද මේක. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ කරුණ. ශ්‍රද්ධාව, සිල්වන්ත බව, පරිත්‍යාගශීලීත්වය. මෙන්න මේ කරුණ වලින් යම්කිසි කෙනෙක් පොහසත් වෙනවා නම් එතනත්තාගේ පින්නතුනේ පරලෝක ජීවිතයේ සුගතිගාමී තරක් නෙවෙයි, මේ ජීවිත කාලේ මේ කෙනා ඊටාම සතුටෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේකයි සුගතිගාමී වීමේ මාර්ගය විදිහට බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ, අනිත් පැත්තට මා මුලිනුත් මීට කලිනුත් ධර්ම දේශනා කීපෙකදීම සඳහන් කරපු කාරණයක් තියෙනවා. මේ රටේ ඉහළම විශ්වවිද්‍යාලයකින් ලොකුම අධ්‍යයනයක් පර්යේෂණයක් කරලා තියෙනවා. අවුරුදු 75 අවුරුදු 80ක් අඛණ්ඩව කරන පර්යේෂණයක් හාවඩ් විශ්වවිද්‍යාලයෙන්. මේකෙන් අනාවරණය කරගත්තු දෙයක් තමයි වයසට ගියාට පස්සේ මිනිස්සු වැඩිපුරම දුකට පත් වෙන හේතුව මොකද්ද කියලා. මානසික පීඩාවෙන් එන හේතුව මොකද්ද කියලා. මෙන්න මේ හේතු අතරේ ප්‍රධානතම හේතු විදිහට සලකලගෙන තියෙන්නේ සොයාගෙන තියෙන පිනුතුනේ මොකද්ද? හුදකලා වීම, තනි බව කියන එක. තනිකම අන්තිම කාලේ කතා බහ කරනවත් කෙනෙක් නොසිටීම කියන එක.
මෙන්න මේ හුදකලා භවයෙන් මොළයට වෙන ඩැමේජ් එක ගැන හොනු රිසර්ච් කරලා තියෙනවා. ඒක මත්පැන් හෝ දුම්පානය කිරීමෙන් මොළයට වෙන හානියටත් වඩා බරපතල හානියක් මේකෙන් සිද්ධ වෙනවායි කියලා. පින්නතුනි බලන්න බුදුදහමේ තියෙන මෙන්න මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ඔබ හොඳට කරගෙන තියෙනවා නම් ඔබට අන්තිම කාලයේ ඔබ තනි වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් ඕන තරම් මිතුරන් ගොඩ නගා ගන්න පුළුවන්. ඔබ පරිත්‍යාග සීල කෙනෙක් නම් ඔබ දන් දෙන කෙනෙක් වශයෙන් ඔබට ඥාති මිත්‍රාදීන් හිතවතුන් ඔබට කැමති. ඔබ සිල්වන්ත කෙනෙක් නම් ඔබේ සිල්වත් බව නිසා අනිත්‍යයට ඔබට ගරු කරනවා. දරුවන්ට හුඟා සැලකුවට දරුවන්ට හුඟා කිගැන්නුවට ඔබට අන්තිම කාලේ දරුවෝ සැලකන්නේ නැහැ. දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් පුළුවන් තරම් සිල්වන්ත වෙන්න. වෙනත් විදිහකින් කියනවා නම් විශේෂයෙන් කට පරිස්සම් කරන් ඉන්න. කට පරිස්සම් කරගන්න බැරි වුණොත් අන්තිම කාලේ කවුරුවත් ඔබට ළඟටවත් එන්නේ නැහැ. එනිසා සිල්වත් බව කියන්නේ කය වචන දෙකේ සංවරය. කය සංවර කරගන්නටත් කලින් වචනය සංවර කරගන්නට ඕන. අන්නේ වචනේ සංවර භාවයෙන් තමයි ඔබට හුඟක් කය ජය ගන්න, හුඟක් කයගේ හිත දිනා ගන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් කාරණේ තමයි පින්නතුනි මෛත්‍රී සාගතෝ ජීවත් වීම. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා නිතරම මෛත්‍රී වඩන්න. මනුස්සානම් පියෝ හෝති, යා මනුෂ්‍යයන් පිය වෙනවා. මනුෂ්‍යයන් විතරක් නෙවෙයි අමනුස්සානම් පියෝ හෝති, අමනුෂ්‍යයන්ටත් ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුන ඔබ කාලයක් අඛණ්ඩව කරලා බලන්න. දවසට අමු වශයෙන් විනාඩි 10 ගානේ හරි මාස 6ක් ඔබ නොනවත්වාම මෛත්‍රී භාවනා කරන්න බලන්න. ඔබේ ජීවිතයේ වෙන පරිවර්තනය, මානසික දුක් පීඩා අඩුවීම, මානසික සතුට වැඩිවීම ඔබට මේ ජීවිත කාලයම අත්දකින්න පුළුවන් තරම් නෙවෙයි. අන්නේ මානසික සතුට ඔබේ කායික නිරෝගී භාවයටත් බලපානවා. මිනිස්යන් අතර ඔබ ප්‍රිය වෙන විතරක් නෙවෙයි, ප්‍රේතයන් භූතයන් අතර විතරක් නෙවෙයි, දෙවියන් බ්‍රහ්මයන් අතරත් ඔබ කීර්තිමත් කෙනෙක් බවට, ඔබ ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. එනිසා පින්නතුනි මෙන්න මේ දේවල් වලින් ඕනනම් ඔබට ඕන තරම් මිතුරන් ගොඩනගා ගන්න පුළුවන්. මිනිස්යන් අතර විතරක් නෙවෙයි, අමනුෂ්‍යයන් අතරත් ඔබට මිතුරන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඕනනම් කිසියම් කෙනෙක් නැති වුණත්, ඔබට ලෝකයක් අහිමි වෙච්ච දවසකදී වුණත් ඔබට මානසිකව නොවැටෙන විදියට දහමක් බුදුහාමර දේශනා කළා. අන්න ඒ දහමත් අපට ක්‍රමානුකූලව ශ්‍රවණය කරන්න පුළුවන්. එතකොට බුදුහාමර මේ දේශනා කරන්නේ මොකද්ද? යම් කිසි කෙනෙකුට පරලෝක සුගතිගාමි වෙන හේතුන මේ කරුණු ටිකක් තමයි මුලදී විස්තර කරන්නේ. ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාග සීලෙත්. පිනතුනේ සූත්‍රයක් තියෙනවා පුඤ්ඤාභිසන්ද කියලා. මහා පුණ්‍ය ගංගා අටක් ගැන කියන සූත්‍රයක් තියෙනවා. පින් උල්පත් අටක් ගැන. මොනවද ඒ පින් උල්පත් අට කියලා කියන්නේ? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, පානාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාමත්, පංචශීල ආරක්ෂා කිරීමත් වෙන තුනේ මහා පුණ්‍ය ගංගා අටක් විදිහට කියනවා. ඍදු ලෙසම සුගතිගාමී වීමට හේතු වන කරුණු අටක් මේ කියන්නේ. පුඤ්ඤාභිසන්ද අංගුත්තර නිකායේ අටක නිපාතේ තියෙන පුඤ්ඤාභිසන්ද. අභිසන්ද කියන ගංගාව උල්පත කියන එක. පින් ගංගා උල්පත් අටක් ගැන කියන සූත්‍රය පුඤ්ඤාභිසන්ද අංගුත්තර නිකායේ අටක නිපාතේන සූත්‍රය. පින්නතුනි ඔබ ඇතැම් විට උගහා ජීවිතේ පින්කම් කළා ඇති. හැබැයි කෙනෙක් ඔබෙන් ඇහුවොතින් ඔබ සුගතිගාමි වෙන්න මොනවද ඍජුව කරපු පින්කම් කියලා, ඇතැම් විට ඔබට උත්තරයක් දී ගන්න නැති වෙන්න පුළුවන්. පින්නතුනි අපිට හරියට රෙෆරන්ස් එකත් එක්ක අපි කියන දැනගන්නට ඕන. සෝවාන ආදී මාර්ගඵල ලැබුවොත්, ඥාන ලැබුවොත් ඒක න අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවා. නමුත් ඊට පල්ලේ අපට සුගතිගාමි වෙන්න තියෙන අවස්ථා තමයි මේ බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. මොනවද? නිතරම තමා බුදුන් දහම් සංගොන් තෙරුවන් සරණ ගියපු කෙනෙක් කියන එක තමා නිතරම හිතන්නට ඕන. කලක් යද්දී පින්නතුනි අමතෙන් හිතන දෙයක් නැහැ. තමන්ට නිතරම මේ ගැන හිතනවා. මොකද වැඩිපුරම සතුට තියෙන්නේ මේ තුන ගැන තමන් හිතන මොහොතේ. ඊළඟට පින්නතුනි පංචශීලය හොඳින් ආරක්ෂා කිරීම.
යම් කිසි කෙනෙක් ඇතැමිට අබෞද්ධයක් වෙන්න පුළුවන්. එයා තෙරුවන් සරණ නොගිහිල්ලා ඉන්න පුළුවන්. නමුත් පංචශීලය හොඳට ආරක්ෂා කරන් ඉන්නවා නම් ඒකෙනොත් අපට ලොකු ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඇත්තටම පිනුතුනි මේක තමයි නියම ලයිෆ් ඉන්ෂුරන්ස් එක කියලා කියන්නේ. අද අපට තියෙන ඉන්ෂුරන්ස් එක ලැබෙනකොට අපි ඇතැමිට අපායි. ඒ ඉන්ෂුරන්ස් එක අපට ලැබෙන්නේ නැත්නම් ඉන්නට හම්බෙන්නේ ඒක. අපි ජීවිත කාලෙම ගෙවල ගෙවල ඔහේ මැරිලා යනවා. එතකොට ඒ අය දැම්මිට ඉන්න අය රණ්ඩු වෙනවා ඒක ගන්න සමහරලාට. නමුත් පිනුතුනි මෙන්න මේ විදිහට නියම ඉන්ෂුරන්ස් එකක් අපි දාගත්තොත් මේක තමයි පිනුතුනි බුදුදහමේ තියෙන නියම පිළිසරණ. මේක කිසිම කෙනෙකුට පැහැර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමා මෙතනින් S2 පියා ගන්නවත් එක්කම තමා මෙතනින් net එක පියවනවත් එක්කම තමන්ට මීට වඩා සුබරි තැනකට යන්නට තමා පසුතලය හදාගෙන තියෙන්නේ. අපි පහුගිය දවස්වල බණකටත් කිව්වා ඔබ පහුගිය දවස්වල ජනමාධ්‍යෙන් එහෙම ශ්‍රී ලංකාවේ දකින්න නැති YouTube එකේම මහනුවර දීපදිච්ච ළමෙක් මහනුවර දිමිය ගිහපු ළමෙක් දියේ ගිලිච්ච ළමෙක් ගැන මහනුවර දිමිය ගියා දෙවනුවර දීපදුණා. මේ ජීවිතයේ පිනතුන හරිම ලස්සන දැන් අපිට මේ වගේ කතා ඉතාම කෙටියෙන් තමයි පුනරුත්පත්ති ගැන කතා අහන්න තියෙන්නේ. නමුත් මේ කතාවල බලන්න පිනතුනේ කොයි තරම් සමතාවයක් තියෙනවද කියලා. ගියාත්ම භාවයේ ළමයේ මිය ගිහලා හරියට අවුරුද්දකට පස්සේ තමයි ඉපදෙලා තියෙන්නේ. ගියාත්ම භාවයේ එයා ක්‍රිකට් ගහලා තියෙනවා. ක්‍රිකට් ගහලා මහනුවර ධර්මරාජ විද්‍යාලේ මෙයා ඉන්දියාවේ ටුවර් එකක් හිටන් ගිහලා තියෙනවා. ඒ වගේම මේ ආත්ම භාවයේ ඒ ටුවර් එකම අන්ඩර් 15 වලට මෙයා ඉන්දියාවේ ගිහලා තියෙනවා. ගියාත්ම භාවයේ මෙයා පිළිපැදපු සමහර හොඳ දේවල් මේ ආත්මෙත් එහෙමම පිළිපදිනවා. ගියාත්ම අම්මා තාත්තා ශ්‍රද්ධාවන්තයි මේ ආත්ම භාවයේ අම්මා තාත්තා ශ්‍රද්ධාවන්තයි. ගියාත්ම භාවයේ ළමා නාට්‍යවල රඟපාලා සම්මාන ලැබලා තියෙනවා. මේ ආත්මෙත් ඒ වයසේදිම මේ ළමයා ටෙලි නාට්‍යවල රඟපානවා. බලන්න පින්නතුනි. ඒ විතරක් නෙවෙයි ගියාත්මේ තිමිච්ච බඩු ටික එයා ක්‍රිකට් ගහනකොට තිමිච්ච උපකරණ ටික ඔක්කොම මේ ආත්ම භාවයේ අම්ම හොයාගෙන කියලා ගෙදර තිමිච්ච බඩු ටික එයා මහන දෙවනුවරට අරගෙන ගිහින්. මේ බඩු ටිකත් එහෙම අරන් ගිහලා. පින්නතුනි මේකෙන් පේනවා අපේ මේ සසර ගමෙන් තියෙන සමතාවය. මේ අපි දැනගන්න එකක් දෙකක් විතරයි පින්නතුනි. නමුත් මේ සසර අපේ මරණය සලකන්නේ මහා ලොකු ජීවිත හානියක් විදියට. නමුත් පින්නතුනි මේ ශරීරයේ බිඳ වැටීම ශරීරයේ අහිමිවීම කියන එක ජීවිතයේ ලොකු අනතුරක් නෙවෙයි. අපේ ජීවිතේ ලොකුම අනතුර තමයි මානසිකව පිරිහීම, කුසලයෙන් පිරිහීම, අකුසල දහම් වලට වැටීම තමයි ජීවිතයක තියෙන පරිහානිය. මරණය නෙවෙයි කෙනෙකුගේ ජීවිතයේ පරිහානිය කියලා කියන්නේ. බලන්න මේ ළමයා මහනුවරදී දියේ ගිලිලා මිය ගියේ. මහවැලි ගඟේ දිය නාන ගිහිල්ලා ගිලිලා මැරුණේ. නමුත් මේ දරුවා නැවත මනුස්ස ලෝකෙ හොඳ සුගතියට ඉපදුණා. පින්නතුනේ අර තමන්ගේ ජීවිතේ නැති වුණත් ඒ තැනැත්තාට සුගතිය හිමුනේ නැහැ. අනිත් පැත්තෙන් පින්නතුනේ ඒ වගේම පින්වන්ත අම්මලා තාත්තලා ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මේ සසරෙන ගමනේදී අපේ අම්මලා තාත්තලා අපි සුගතිගාමී වෙලා ඉන්න වෙලාවේදී අපේ කලින් ආත්ම භවවල අම්මලා තාත්තලාත් සුගතිය ඉඳගෙන බොහෝ වෙලාවට අපි දිහා බලාගෙන ඉන්නවා. ආකංකේය සූත්‍රය වැනි මජ්ක්‍ධිමනිකායේ ආකංකේය කියලා සූත්‍රයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා තමන්ගේ මියගිය අම්මලා තාත්තලට මේ ආත්මෙ විතරක් නෙවෙයි සසරේදී තමන්ට උදව් උපකාර කළ මියගියපු ඥාතීන් සතුරු කරන්න කැමති නම් ඒ ඇයට පින් වැඩෙන්න ඔබ ඉන්න කැමති නම් සිල්වන්ත වෙන්න කියලා. මෙන්න මේ සිල්වන්ත භාවය නිසාම තමන්ගේ සසරගත අම්මලා තාත්තලටත් පින් වැඩෙන විදිහට ඉන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා තියෙනවා. සා කොයිතරම් වටින දහමක්ද අපි පින්නතුනේ මේ ලබාගෙන ඉන්නේ. ඉතින් අන්නේ දහම අපි දන්නවා නම් පින්නතුනේ මේ පොඩි පොඩි දේවල් ටික හිතනරක් කරගෙන අපේ මේ කුසලයට අපි හානි කරගන්නේ නැහැ. අපේ මියගිය ඥාතීන් කියන අය පින්නතුනේ නැවත අපට හම්බ වෙන අය. අපි හොඳට ඒ අයට හොඳට අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් හිටියනම් පින් වැඩමින් සිල්වත් ජීවිත ගත කරා නම් ඒ අය මියගියත් අපට නැවත සසරේදී හම්බ වෙනවා. හැබැයි අපේ මනසින් පිරියල හිටියොත් අපේ ඥාතිනුත් එහෙම පිරියලා නම් ඉන්නේ නැවතත් හම්බ වෙන්න පුළුවන්. හැබැයි ඒ හම්බ වෙන්නේ සුගති දෙනන් නෙවෙයි. අන්න ඒකයි හානිය. ඒ නිසා අපේ ඥාති මිත්‍රාදීන් නැවත හමු වෙන කැමති නම් ඒ ඥාති මිත්‍රාදීනුත් එක්කම අපි පින් දහම් කරන්නට ඕන. සතුටෙන් ඉන්නට ඕන. දන් දෙන්නට ඕන. සිල් රකින්න ඕන. මෛත්‍රී භාවනා කරන්නට ඕන. මේ දේවල් කරනකොට පිනුතුනේ අපේ ජීවිතයේ සාර්ථකත්වයක් විඳින්නට පුළුවන්.
තිම්මා මේ උදාහරණයක් විතරයි කිව්වේ පිනොතුනි ලෞකිකය සම්මාදිට්ඨිය ඉඳලා නැත්නම් කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා කරන පින්කම් ටික ගැන තමයි අපි මේ විස්තර කළේ. ඉතින් ඔබත් දක්ෂ වෙන්නට ඕන මේ කුසලයේ දිනු කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට. ඒ අතර පිනොතුනි මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර විශේෂම පින්කම විදිහට බුදුදහමෙන් අවධාරණය කරන්නේ භාවනාව කියන එක. හිතේ කුසල සිතුවිලි දිනු කිරීම. ඒ භාවනාව දිනු වෙන නම් සිල්වන්ත බව අවශ්‍යයි. අඩුම වශයෙන් පංචශීලියවත් තමන් ආරක්ෂා කරන කෙනෙක් වෙන්නට ඕන. සිල්වන්ත වෙන්නට නම් ඒ සීලය සාර්ථක වෙන්නෙත් පින්තුනේ තමා පුලුවන් තරම් දුරට පරිත්‍යාග සීලිය වෙන්නට ඕන. අනිත් කෙනෙක් වෙනුවෙන් දයන් පරිත්‍යාග කරන්න පුළුවන් මානසිකත්වයක තමන් ඉතර ඉන්නට ඕන. මිනමුදල් වලින් බැරි වෙන්න පුළුවන්. අඩුම ගානේ තමන්ට තියෙන දෙයින් සුළු දෙයක් හරි අඩු ගානේ තමන් වාඩි වෙලින සීට් එක හරි වෙනත් කෙනෙකුට දෙන්න පුළුවන් මානසිකත්වයක තමන් නිතරම ඉන්නට ඕන. මේක තමයි පරිත්‍යාග සීලියේ ලක්ෂණය. පින්තුනේ මෙන්න මේ ලෞකික කුසල අතර බුදුහාමුදුරු දේශනා කරනවා ත්‍රිසංගත සතිගුරුණත් යමක් දෙනවා නම් ඒක කුසලයක්. හැබැයි ඊට වඩා මිනිස්සුන්ට දෙන එක පින වැඩි. ත්‍රිසංගත සතිගුරුට වඩා දුස්සීල මිනිස්සුන්ට දුන්නත් ඒකේ පින වැඩි. දුස්සීල මිනිස්සුන්ට වඩා සිල්වන්ත කෙනෙකුට දෙන එක ආනිසංස වැඩි. බුදුදාම සංඝගෙන තෙරුවන් සරණ ගියපු කෙනාට දෙන එක ආනිසංස ඊටත් වඩා වැඩි. හිත දියුණු කරපු ඥානලාභී කෙනෙකුට දෙන එක ඊටත් වඩා ආනිසංසදායි. සෝහානාදී මගඵල කෙනෙකුට දානයක් දෙන එක ඊටත් වඩා ආනිසංසදායි. රහතන් වහන්සේ කෙනෙකුට ඉහිලම දානයක් ඒක. පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානය පෞද්ගලික දාන අතර ඉහිල දාන විදිහට සැලකෙනවා. මෙහෙම දාන ආනිසංස කියලා පිනතුණි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් සංඝ සතු දානයක් දෙනවා නම් තුන් කාලවර්තී සංඝ රත්නයේ සීපත් කරලා එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට හරි පරිත්‍යාගයක් කරනවා නම් අන්න ඒ කියන්නේ සංසාර සියල්ලම පුද්ගලික දාන වලට වඩා වැඩි කියලා. මෙහෙම කියලා ගිහී ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ආවාසයක් පූජා කරන එකට උදව්වක් කරන්න ඒ කියන්නේ සංස මේ සියලටම වඩා වැඩි කියලා. සංඝවාස පූජාවක් ආරාම පූජාවකට උදව් කිරීම මේ සියලු දාන වලට වඩා ඉහළ දානයක් විදිහට සැලකෙනවා. මෙහෙම කියලා පින්තුණි නැවතත් බුදුහාමුදුරු දේශනා කරන තවත් කාරණයක්. ඒ සංඝාවාස පූජාවට ප්‍රධාන සංසදායේ යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා. අන්නේ තෙරුවන් සරණ යාමටත් ප්‍රධාන සංසදායේ යම් කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා. පංචශීලය ආරක්ෂා කරනටත් ප්‍රධාන සංසදායේ යම් කිසි කෙනෙක් අසුරු සෙනඟ ගන්න මොහොතක් හරි මෛත්‍රී භානාව වැඩිම කියලා. සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෙත් සිතිවිල්ල දිනු කිරීම සාමාන්‍ය දාණයටත් ශ්‍රද්ධාවටත් සීලයටත් වඩා කියලා කුසලයක් විදිහට දේශනා කරා. එනිසා පින්තුනි ලෞකික කුසල් වලින් ඉහළම කුසලයක් විදිහට සලකන්නේ තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සන කරගන්න. වටා පිටාවේ තියෙන අපල ටික දුරු කරගෙන අතීත අකුසල වලටින් තියෙන විපාක ටිකත් හැකිතාක් පාලනය කරගෙන පරිසරයේ ඉහළටම ලස්සන කරගන්න ඉහළම කුසලයේ විදියට දේශනා කරන්නේ මොකද්ද? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියපු විදියට නිතර මෙත්සිත වඩන්න. මෛත්‍රී භාන වඩන්න. වේගෙන්ම තමන්ගේ කුසලයේ දිනවන ක්‍රමය මේ. එනිසා අපි ටික වේලාවක් දැන් මෛත්‍රී භානාව වඩනටයි සූදානම් වන්නේ. ඔබ ගිලම්පසත් ඔහම වළඳන්න කමන්නේ. ඒකත් ළඟින් තියාගෙන අපි ටික වේලාවක් මෛත්‍රී භානාව වඩනට සූදානම් වෙමු. පහසු ඉරියව්වක වාඩි වෙලා තේ ටිකක් බොන්න කමන්නේ. ටිකක් බීලා ටිකක් තියාගෙන ඊට පස්සේ අපි තව ටිකක් භාවනා කරමු. පිනුතුනේ භාවනා ක්‍රම අතර ඉතාම සරල ඕනෑම කෙනෙකුට වඩන්න පුළුවන් භාවනාවක් මෛත්‍රී භානාව කියලා කියන්නේ. විශේෂයෙන් වර්තමානයේ මානසික ආතතිය දුරු කිරීම සඳහා තියෙන ක්‍රමවේදාතුරින් ටෙක්නික්ස් වලින් ප්‍රධානම දෙකක් තමයි එකක් මෛත්‍රී භානාව ලවින් කයිනස් එක, අනිත් එක මයින්ඩ්ෆුල්නස් එක. මනෝවෛද්‍ය විශේෂඥවරු
මානසික ආතතිය දුරු කිරීම සඳහා නිර්දේශ කරන ප්‍රතිකාර අතුරින් ප්‍රධානම දෙකක් තමයි මෛත්‍රී වැඩීමත් සිහිය දිනු කිරීම. අපිට බොහෝ විට මානසික පීඩා ඇති වෙන්නේ තමන් ඇසුරු කරන ඇසුරු කරපු අයගේ අඩුපාඩුකම් මතක් වෙලා ඒ තුලින් ඇතිවන මානසික පීඩාවෙන් තමයි හුඟ දෙනෙක් මානසික දුකටපත් වෙන්නේ. ඒ නිසා ටිකෙන් ටික මෛත්‍රී වැඩුවොත් අපි ඒ මෛත්‍රී වැඩීමේ ආනිසංස විදියට පින්නොත්නේ අපිට මුණ ගැහෙන අය අපිට මතක් වෙන අය ඔබේම තමන්ගේම දරුවා විදියට බලන්නට මනස හුරු වෙනවා. පින්නොත්නේ මේ මට්ටමට ඔබේ මනස දියුණුනා කියලා කියන්නේ ඔබට මේ ලෝකයේම දිවි ලෝකයක් බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන්. මහා මාර්ගයේ කියද්දි බලන්න ඔබේ වටේම ඉන්න සර්කල් එකේම අය ඔබේම දරුවෝ කියලා ඔබට හිතන්න පුළුවන් නම් කොච්චර මානසික සතුටෙන් ඒ ගමන ඔබට යන්න පුළුවන්ද? ඔබ සිල් ගත්තු දවසට ඔබ පන්සලේ පින්කමක් කරන්න ආපු දවසට ඒ ඉන්න අනිත් හැමදෙනාමත් ඔබගේම දරුවන් කියලා ඔබට හිතන්න පුළුවන් නම් ඔබේ හිතේ කොයි තරම් පීඩනයක් අඩු වෙනවද? පින්නතුනේ ඇත්තටම බැලුවොත් ඔබ බුදුහාඳුරගේ දහම විශ්වාස කරනනම් ඔබට තේරෙනවා මේ ලෝකේ ඉන්න අය කිසිම කෙනෙක් අපේට අතීතයේ අම්ම තාත්ත නොවෙච්ච දරුවෝ නොවෙච්ච කවුරුවත් මේ ලෝකේ නැහැ කියලා. මනුෂ්‍යයන් අතර නෙවෙයි තිරිසංගත සත්ත්ව අතර ගත්තත් පින්නතුනේ අතීතාත්ම භවවල අම්ම නොවෙච්ච තාත්ත නොවෙච්ච දුව පුතා නොවෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වේ නැහැ. එවැනි අති දීර්ඝ කාලයක් අපි සසර ගමන කාපු අය අපි අන්නේ ගමන යාපු අය හැටියට නැවත අපට මේ මෛත්‍රී සිතුවිලි දිනු කරන්න වෙනවා. අපේ හිතේ මානසික පීඩාවලින් අපි ඕන නිදහස් වෙනවා. අන්නේ කරුණ දිනු කිරීම සඳහා අපි නොතින අපි ටික වේලාවක් භාවනා ක්‍රම කීපයක් අපි වෙලාව තියෙන හැටියට වඩන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතුරින් පළමුවෙන් අපි මෙතන තමන් ඉන්න ස්ථානයේ විහාරස්ථානයේ ඉඳලා මේ සිටි එක මේ කවුන්ටිය මේ ස්ටේට් එක මේ රට මේ කොන්ටිනන්ට් එක මේ ඎර්ත් එක මේ සෝලාර් සිස්ටම් එක මේ ගැලැක්සිය ඇතුළු මේ යුනිවර්ස් එකටම අපි ටිකෙන් ටික මෛත්‍රිය දිනු කරමු. ඒ දිනු කරන මොහොත තුළ අපි විශේෂයෙන් වර්තමානයේ තුළ හිත තියාගෙන ඉන්නේ. වර්තමානයේ හිත තියාගෙන ඉන්න බවට එක සලකුණක් තමයි මේ සති නිමිත්ත කියන කාරණය පින්නතුනේ. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේ වාගේ ආකාරයට නාසය ආශ්‍රිතව සිත තියාගන්නට ඕන. මේක තමයි බුදුදහමේ භාවනා ක්‍රමයේදී ආරම්භක පියවර විදිහට සලකන්නේ. බොහෝ දෙනෙක් හිතාගන්නේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න ඕන ආනාපානසතිය කරනකොට කියලා නේද? නමුත් වෙනතන එහෙම නැහැ. පළදාම හොඳට විමසනකොට මේක පේරෙනවා. එක සූත්‍රයක් තියෙනවා සත්තු හය දෙනෙක් ගැන කියන චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. සත්තු හය දෙනෙක් ගැන කියන සූත්‍රයක්. ඒ සත්තු හය දෙනෙක්ට බඳින්නත් ඕන බැඳලා නැවත කණුවක ශක්තිමත් කණුවක ගැට ගහන්නත් ඕන. අන්නේ ශක්තිමත් කණුවක ගැට ගන්නවා කියලා කියන්නේ වර්තමානයේ තමා ඉන්න බව පිළිබඳව සතිමත් බව. අන්නේ වර්තමානයේ ඉන්න බව පිළිබඳව සිහිය දිනු කරන එකේ මූලික පියවර තමයි සති නිමිත්ත තුල සිහිය තියාගෙන ඉන්න එක. යම් කිසි වෙලාවක තමා සති නිමිත්තේ ඉන්නවා නම් තමන් සිහිය දිනු කරන අවස්ථාව. භාවනා කමඨාන 40ම නැති වුණත් ඔබ මහා සතිපට්ඨාන සූත්‍රයේ කියවලා තියෙනවා ඔබ දන්නවා උදේ අවදි වෙච්ච මොහොතේ පටන් අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති සංගාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති වාසිතේ තුන්හේ භූතේ සම්පජානකාරී හෝති. කරන හැම දෙයක්ම සිහියෙන් කළා වෙනවා මෙන්න මේ සති නිමිත්ත තුළ ඔබ සිහිය තියාගෙන නම් ඉන්නේ. මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක් වෙනතන. ඒ නිසා සති නිමිත්ත තුළ මෙන්න මේ ආශ්‍රිතව තමා සිහිය තියාගෙන ඉන්නවා කියලා කියන්නේ තමන්ගේ හිතට රාගයක් හරි දේශයක් හරි මෝහයක් හරි එනකොටම තමන් දන්නවා. මෙතන සිහිය තියාගෙන කය පිළිබඳව අවධානයෙන් ඉන්නත් පුළුවන්. මෙතන සිහිය තියාගෙන වේදනාවගෙන අවධානයෙන් ඉන්නත් පුළුවන්. මෙතන සිහිය තියාගෙන හිතගෙන අවධානයෙන් ඉන්නත් පුළුවන්. මෙතන සිත තියාගෙන සිතිවිලිගෙන අවධානයෙන් ඉන්නත් පුළුවන්.
කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දෙකක් එක විට කරන්න පුළුවන්ද කියලා. නමුත් පින්වතුනි මේක කරන්න පුළුවන් දෙයක්. මේක තමයි බුදුදහම දැක්වෙන ක්‍රමය. මේකට කියන්නේ සිහිය සහ නුවණ දෙක මේකට වැඩෙන අවස්ථාව මේක. එහෙම නැති වුණොත් පින්වතුනි අර සත්තු හය දෙනා එකට ගැට ගහලා අතහැරියා වගේ. සත්තු හය දෙනා එකට ගැට ගහලා අතහැරියොත් සත්තු හය දෙනා එකට ඉන්නවා. හැබැයි එක තැනක නෙවෙයි ඉන්නේ. ඒ බලවත් ශක්තිමත් සතා අනිත් සත්තු පස් දෙනා මැදගෙන යනවා. අන්න එහෙම නොවෙන්නට සතින් උපට්ඨපෙත්වා මේ මොහොන ඉදිරිපිට සිහ පිහිටුවාගෙන ඉඳීම සති නිමිත හැටියට දක්වන්නේ එක එක ආයතන ගැන අරමුණ ගැන සිහින් ඉන්න වගේ විතරක් නෙවෙයි වර්තමානය තුල සතියෙන් ඉන්න බව පිළිබඳ සංකේතයක් තමයි තියෙනට ඕන. එනිසා පින්නතුනේ මේ නාසය ආශ්‍රිතව අපි හිත තියාගෙන වර්තමානය තුල අපි දැන් මෛත්‍රී භාවනා ටිකක් පුහුණු කරන්න උත්සාහ ගනිමු. මෛත්‍රී භානාවෙන් අපි සීල සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා මේ ආදී කරුණු කීපයක් අපි සාමාන්‍යයෙන් කියනවා. නමුත් තමන්ගේ හිතෙන් එකක් කිව්වත් ඇති. සීල සත්‍යෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ඒ සුවපත් වෙත්වා කියන එක තුල අනිත් සියලුම දේවල් තමන් බලාපොරොත්තු වෙන ඒ කෙනාගේ යහපත. යා නිරෝගී වෙන්න, යාට කරදර නැති වෙන්න, යාගේ හිතේ තියෙන අමනාපය නැති වෙන්න, යා මානසිකව සුවපත් වෙන්න, යා සුගතිගාමි වෙන්න, යා නිවන් දකින්න මේ හැම දෙයකටම තමන් එයා ගැන කැමති. අන්නේ සිතුවිලි අපි දැන් ටිකක් දිනු කරන උත්සාහ ගන්නවා. පින්නතුන් පහස ඉරියවක වාඩි වෙන්න. වාඩි වෙලා කඳ සරලව සැහැල්ලුවෙන් තියාගන්න බලන්න. ශරීරය කෙලින් අපි තියාගනිමු සැහැල්ලුවෙන් රිලැක්ස් එකේ. වම් අත උඩින් දකුණු අත තියාගෙන තමගේ ශරීරය ගැන මොහොතක් සිහිපත් කරගන්න. දෙපතුලේ පටන් හිස දක්වා තමන්ගේ ඉරියව්ව ගැන අවධානය යොමු කරන්න. හොඳට ශරීරය සැහැල්ලුවෙන් තියාගන්න. දැන් තමන්ගේ සිහිය නාසය ආශ්‍රිතව පවත්වා ගන්න. ඒක ස්ථානයේ බැලීමක් නෙවෙයි, තමන් හිතින් එතන අරමුණු කරන්න. හිත වර්තමානයේ තුල නාසය ආශ්‍රිතව හිත තියාගනිමින් මම දැන් මෙතෙන් පටන් මේ ස්ථානයේ සිට මුළු විශ්වය දක්වාම ඉන්න සත්‍යයන්ට මෙත් සිතින් මාසෙත් පදනවා. මෙම විහාරස්ථානයේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම විහාරස්ථානයේ සිටින සියලු දෙනා සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මෙම නගරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා.
මෙම නගරයේ සිටින සියලු සත්වෝ සෝපත්ත්වා 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 මෙම කවුන්ටියේ සිටින සියලු සත්වෝ නිරෝගීවත්වා නිරෝගීවත්වා සුවපත්වත්වා ශාන්ත සුවයටපත්වත්වා සුවපත්වත්වා 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 මෙම ප්‍රාන්තයේ සිටින සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ප්‍රාන්තයේ සිටින සියලු සත්වෝ සුවපත් වෙත්වා සුවපත්ත්වා සුවපත්ත්වා මෙම රටේ සිටින සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්වෙත්වා මෙම රටේ සිටින සියලු සත්වෝ සුවපත්වෙත්වා 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 මෙම මහද්වීපයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත්ත්වා මෙම පෘථිවියේ සිටින සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා මෙම පෘථිවියේ සිටින සියලු සත්වයෝ සුවපත්ත්වා 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 මෙම සෞර ග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම සෞර ග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා
සුවපත්වෙත්වා. මෙම ගැලක්සියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. මෙම ගැලක්සියේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මෙම විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. විශ්වයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. හැම දෙනා කෙරෙහිම මගේ හිතේ මෛත්‍රයක් තියෙන්නේ. ලෝකෙ හැම දෙනාම මේ සසර ගමනේදී මගේ දරුවන් වෙල හිටිය අය. ඒ හැම දෙනාම දරුවන්සේ සලකමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. ලෝකේම ඉන්නේ මගේම දරුවන්සේ මා දකිමින් ඒ හැමට මා සෙත් පතනවා. කිසිම කෙනෙක් කිසිම දෙයක් පිළිබඳව මගේ හිතේ ගැටුමක් අමනාපයක් නැහැ. හැම සත්වයක්ම කර්මයේ දායාද කොට ඇති සත්වයන් කියලා මා දකිනවා. ඒ හැම දෙනාටම මා මෙත් සිත පතුරවලා ඒ අය අභියස මා නිදහසේ ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. කිසිම කෙනෙක් ගැන මට අමනාපයක් අප්‍රසාදයක් නැහැ. හැම දෙනාම මා දරුවන්සේ දකිමින් මගේ හිත මම සැහැල්ලු කරගන්නවා. හැම දෙනාගේම දියුණුව මගේම දියුණුවසේ, මගේම දරුවන්ගේ දියුණුවසේ මා දකිමින් මුදිතා ගුණය පුහුණු කරනවා. හැම දෙනා කෙරෙහිම මා මෙදහස් සිතක් ඇති කරගන්නවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා,
සුවපත්වෙත්වා සාදු 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 හොඳයි පින්නතුනි අපි මේ ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩපු අවස්ථාව ඉතින් ඔබ මේකට සක්‍රීයව සහභාගී වුණා නම් ඔබට මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස දැක ගන්නට පුළුවන් ඉතින් අපේ හිත කොයිතරම් ලස්සන දෙයක්ද මේක ඒ හිතේ ලස්සන බව නැති වෙන්නේ අමනාපය නිසා නිත්‍යය ගැන නැත්තම් රාගය නිසා නැත්තම් මෝඩකම නිසා මේ රාග ද්වේෂ මෝහ අපට අඩු කරගන්න පුළුවන් නම් අපේ හිත දීප්තිමත් බබලන පහනක් වගේ නැත්තම් සුවඳවත් පිරිසිදු මලක්සේ බොහොම ලස්සන දෙයක් නිශ්චල පිරිසිදු ජලයක්සේ අපේ හිත ඊටාම තැම්පත් පිරිසිදු දෙයක් ඉතින් හේ හිත පිරිසිදු කරගත්තු පමණටයි පින්නතුනි අපේ ජීවිතයේහි සතුට වැඩි වෙන්නේ අපි බොහෝ වෙලෙ හිතන්නේ අපට ධනෙ හුඟක් තිබ්බොත් අපේ දරුවන්ට හොඳට ඉගැන්නුවොත් ඒ දොරිඩ කඩන් වල ණය ටික ගෙවලි වරුණොත් අපට සතුටෙන් සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා නේද ඒවත් යම් සීදීයක අපට හේතු වෙනවා තමයි ඒ කුමන දෙයින් අපි නිදහස් වුණත් පින්නතුනේ අපේ හිතේ යමක් ගැන යම්කිසි කෙනෙක් ගැන දැඩි අමනාපයක් තියෙනවා නම් යම්කිසි කෙනෙක් ගැන දැඩි රාගයක් තියෙනවා නම් අතීත අරමුණක් ගැන ඒ අරමුණට ගිහිල්ලා ඒ අරමුණ තුල ජීවත් වෙනවා නම් අතීත සිද්ධිය තුල අවිද්‍යාවෙන් බැසගෙන ඉන්නවා නම් පින්නතුනේ ඇත්තටම අපට නියම මානසික සුවයක් නැහැ අන්න ඒ මානසික පීඩාවලින් අත් මිදෙන්නටයි බුදුහාඳුර අපට මේ සදහම් මගක් දේශනා කළේ. ඉතින් අප්‍රමාදීව මේ දහම් මගට අපි පිවිසෙන්නට ඕන. ඒක තමයි පින්නතුණ අපට තියෙන නියම රැකවරණය. අපි සසර හුඟා දුක් විඳපු අය. බොහෝ ආත්ම භවවල අපි දුකටපත් වෙච්ච අය. නමුත් ඒ අතරේ අපි හුඟා පින්කම් කරලා තියෙනවා. හුඟා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ සුගතියක් ලැබුණේ. සම්බුද්ධෝත්පාද කාලයක් ලැබුණේ. බෞද්ධයන් ලිපදුනේ. ඒ සියල්ලටම වඩා මේ පින්කම් කරන්න විවේකයක් අපට ලැබුණේ ඒ ප්‍රාර්ථනාවල ඒ පින්කම්වල ආනිසංස විදියට. සමහරක් තම බෞද්ධයන්ලත් ඉපදෙලා ඉන්නවා. අතීතයේ පිනුත් කරලා තියෙනවා. මිලමුදලුත් තියෙනවා. නමුත් මේ විවේකයේ බොහෝ දෙනාට නැහැ පින්නතනි. කෙනෙකුගේ ජීවිතේ වටිනාම දේ තමයි ඒ පින්කම් කරන්න තියෙන විවේකය. අනේ විවේකය ඔබ ලබලා තියෙනවා. ඒක තමයි ඉහෙළම කුසලයේ පිනතුනේ කුසලයේ විභාග දෙන අවස්ථාවක් මේ. ඒ කුසල ඵලයක් භුක්ති විඳින අවස්ථාවක්. ඉතින් අන්නේ විවේකයේ නිකං නිකරුණ යොදවන්නට එප පිනතුනි. ඒ විවේකියට තමා ධර්මයක තු කරගන්නට ඕන. නිකං විවේකෙන් හිටියයි කියලා මානසික සතුටක් ලැබෙන්නේ නැහැ. එහෙම හිටියොත් ඒ අය නිකං සතුට ගත කරන්න වෙන වෙන දේවල් පස්සේ යන විවේකයක් ලැබිච්ච වෙලාවේදී ඒ විවේකයේ ගත කරන කරන දේවල්ම මහා වෙහසක් බවට පත් වෙනවා. ඔබ දැකලා ඇති සමහර නිවාඩුවක් ලැබිච්ච ගමන්ම ඈත යනව නේද? 7300 ගණන් යනවා. නිකනොත් නෙවෙයි වාහනේ පිටිපස්සේ බෝට්ටුවකුත් එල්ලගෙන පුඩු සයිකල් ටියකුත් බැඳගෙන බඩු මුට්ටු ටියකුත් වාහනේ උඩ පොදි බැඳගෙන යනව දුර යනවා. සතුට වෙන්න කියලා. සැහැල්ලුවෙන් ඉන්න කියලා. නමුත් ඒ කෙළවරටම ගියාට පස්සේ එයා හිතන්නේ සතුට තියෙනයි මේ පැත්තට ආවට පස්සේ කියලා. ආයෙකින් ගෙදර කරා ආයෙ එනවා ගියාට වඩා වේගින්. ආයෙ ගෙදර ඇවිල්ලා ආයෙ දවස් ගාණක් කර ගමන් මහන්සිය ගෙවන්න ආයෙ විවේක ගන්නවා ඊට පස්සේ. පින්නොතින අපේ ධර්මය දන්නේ නැහැ හැටියට අපි හුඟක් වාසනාවන්තයි. අපිට ඥාතින් බලන්න ඕන නම් යුතුයකමක් කරන්න ඕන නම් ඈත ගියට කමන්නේ නැහැ. නමුත් පින්නොතනි මානසික සතුට ලබන නම් එච්චර දුර වේදන් කරන් යන්න ඕන නැහැ. තමන් ඉන්න ගෙදරම තමන් ඉන්න කාමරයේ මිඳගෙන කිසිම වේදමක් නොකර සතුට ලබන ක්‍රමය මනස රෝගේ සතුට නෙවෙයි දිව්‍ය ලෝකේ සතුටත් බ්‍රහ්ම ලෝකේ සතුටත් රහතන් වහන්සේ කෙනෙක් ලබන ආධ්‍යාත්මික සතුටත් මේ සියල්ලම තමන් නිදන කාමරයේ ඉඳගෙනම ලබන ක්‍රමය බුදුහාඳුර අපට දේශනා කළා. ඉතින් අපි අතින් කොච්චර වාසනාවන්තද? ඒක දන්නේ නැති අය තමයි පිනතුනේ සතියන්තේ ආපු ගමම්ම බැලුම් බෝල ටිකක් පත්තු කරගෙන ලයිට් එකකුත් දාගෙන සින්දු ටිකකුත් කියලා බොන බීම ජාති ටිකකුත් තියාගෙන රැයලි වෙනකන් ඉන්න කට්ටියනේ. ඒ අය පිනතුනේ සතුට විඳින ක්‍රමය දන්නේ නැති නිසා ඒ
ඉතින් පව් නේද කට්ටිය. ඉතින් ඒ ඇයිට මේ වගේ මාර්ගයක් තිබුණා නම් ඇතැම් විට අපට වඩා ඒ අය මේ දහම ප්‍රායෝගිකව කරයි. ඒ අය දන්නේ නැති නිසා අර දේවල් කරන්නේ. ඉතින් අපට මේ වටිනා දහමක් ලැබෙච්ච වෙලාවේ අපට කොයි තරම් ඒ මාර්ගය පිළිපදිනට අපට උපදෙස් තියෙනවද? මාර්ගය තියෙනවද? කල්යාණ මිත්‍රයන් ඉන්නවද? ඉතින් ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන පින්නතුනේ. ඉතින් ඒ සඳහා හොඳම භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. ඊළඟට අපි ටික වෙලාවක් පින්නතුනේ බුදුගුණ භාවනා වඩමු. බුදුරජාණන් වහන්සේගේ ළඟ තිමිච්ච කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව, පරිත්‍යාගශීලීත්වය, සිල්වන්ත බව, උන්වහන්සේගේ තිමිච්ච විශේෂ ඥානයන්, උන්වහන්සේගේ චර්යාවන්, පුණ්‍යවන්ත බව, මේ ආදී ගුණාංග සිහිපත් කරලා තමා බුදුහාඳුරන්ගේ බුදු සේවන යටතේ ඉන්න කෙනෙක් විදියට හිතලා, බුදුහාඳුරන්ගේ බුදු සේවන බුදු කරුණාව ස්පර්ශ කරන කෙනෙක් විදියට ඒ උත්තම මනුෂ්‍ය රත්නයාගේ සමීපයේහි උන්වහන්සේගේ සේවනයේහි හරියට අම්ම තාත්තගේ සේවනයේ ඉන්න වගේ සිසිලසකින් අපි බුදුගුණ සිහිපත් කරමින් ටික වේලාවක් බුදුගුණ බහන වඩමු. ඒක බුද්ධානුස්සති බහන විදියට ධර්මයේ සඳහන් කරන්නේ. හිත පිරිසුදු කරන ක්‍රමයක්, හිත තැම්පත් කරගන්න ක්‍රමයක්, හිතේ මානසික සතුට දිනු කරගන්න ක්‍රමයක්. ඉතින් අපි බුදුහාමුදුරුවෝ ළඟ තිබෙච්ච ඒ සියලුම ගුණ අරහං ආදී ඒ ගුණ නමයකට කැටි කරලා තියෙනවා. ඒ ගුණ එකිනෙක අපට තේරෙන විදිහට අපි ටිකෙන් ටික මෙනෙහි කරලා බුදුහාඳුරන්ගේ ගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සතිය වඩමු. හොඳයි පින්වතුනි, තමන් සැහැල්ලු වෙන්න, නැවත සෝදානම් වෙන්න. අපි දැන් බුද්ධානුස්සතිය වඩන්ටයි සෝදානම් වන්නේ. ශරීරය හොඳට පහසුවෙන් සැහැල්ලුවෙන් තියාගන්න. ශරීරය කෙලින් තියාගෙන ටික වේලාවක් අපි තමන්ගේ ශරීරයේ ඉන්න ඉරියව්ව ගැන අපි මොහොතක් සිහි කරමු. දෙපතුලේ පටන් හිස දක්වා තමයි ඉරියව්ව ගැන මොහොතක් සිහි කරන්න. දැන් මගේ සිත මම වර්තමානය තුල තියා ගන්නවා. නාසය ආශ්‍රිතව නැත්නම් උඩුතල සමීපයේ වර්තමානය තුල මා හිත හොඳට තියා ගන්නවා. සිත වර්තමානයේ තියා ගනිමින් මා සරණ ගිය මගේ සාස්ත්‍ර වූ මේ තුන් ලෝකෙම පහළ වූ උත්තම මනුෂ්‍ය රත්නය තුල තිබුණු ඒ ගුණ සමුදායමයි කෙනෙක් සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වනු දිනම ජයශ්‍රී මහ බෝධි සමීපයේහි බුද්ධගයාවෙහි ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ සෙවණෙහි වැඩ සිටින ආකාරය මා හොඳවට සිහිපත් කරගන්නවා. මා මෙතෙක් දැකපු ලස්සනම බුද්ධ ප්‍රතිමාවක් හෝ බුද්ධ රූපයක් මම අරමුණු කරනවා. ඒ බුදු රැස්, බුදු ගුණ, බුදු සිසිලසෙහි සෙවන ලබමින් ඒ උත්තම මනුෂ්‍ය රත්නයෙහි තුල තිබුණු ගුණාංගය කෙනෙක් මාසය කරනවා. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරවෙලා ලෝකයාගේ අපමණ පුද සැලකිලි වලට ලක් වුණා. ඒ නිසා උන්වහන්සේට අපි අරහං කියලා කියනවා. අරහං, අරහං, අරහං. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිසිඳු ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීමක් නොමැතිව උන්වහන්සේගේම ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සම්බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා අපි උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා.
සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ආදී අෂ්ට සමාපත්තියෙන් යුක්ත වුණා. සීලය, ඉන්ද්‍රිය සංවරය, භෝජනෙහි පමණ දැනීම ආදී උන්වහන්සේ චරණ ධර්ම 15කින් යුක්ත වුණා. අෂ්ට විද්‍යාහා 15 චරණ ධර්ම වලින් යුක්ත බුදුරජාණන් වහන්සේට අපි විද්‍යා චරණ සම්පන්න කියලා කියනවා. විද්‍යා චරණ සම්පන්නෝ විද්‍යා චරණ සම්පන්නෝ විද්‍යා චරණ සම්පන්නෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශික කාලවලක්ෂයක් දාන ආදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරමින් අන් ලෝවැසි සත්‍යන්ද නිවමින් සනසවමින් උතුම් වූ සම්බුද්ධත්වයේ නැමැති සේම භූමිය වෙත ශාන්ත ගමනින් ළඟා වුණා. වසර 45ක් වැඩ සිටි ඒ උත්තම බුද්ධ ජීවිතය තුළත් උන්වහන්සේගේ ප්‍රකෘති ගමනත් ඉතාම ශාන්ත ගමනක් වුණා. ලෝවැසියන් සනසෝමින් ගම් දනව් සැරිසරමින් වසර 45ක් බුදුරජාණන් වහන්සේ ශාන්ත ගමනින් මේ මිහිමත වැඩම කළා. උන්වහන්සේ තුළ පැවති මේ මනා වූ ගමනට අපි සුගත කියලා කියනවා. සුගතෝ 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 සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු තුන් ලෝකයේම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකය, සත්ව ලෝක, අවකාශ ලෝක, සංඛාර ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයන් අත්හැඹුලක්සේ මැනවින් පසක් කළා. තුන් ලෝකයේ අවබෝධ කරගත් මේ නුවණට අපි කියනවා ලෝක විදූ කියලා. බුදුරජාණන් වහන්සේ ලෝක විදූ සම්බුදු ගුණේ යුක්තයි. ලෝක විදූ ලෝක විදූ ලෝක විදූ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී නැමැති දියධාරින් ප්‍රඥාව නැමැති ආයුධයෙන් ලෝකයේ හිටිය සැඩපරුස මිනිසුන් සහ නොමිනිසුන් දමනය කළා. උන්වහන්සේ තුල පැවති මේ අසිරිමත් බුදු ගුණයට අපි අනුත්තර පුරිස ධම්ම සාරතේ කියලා කියනවා. අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති
සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිස්යාන්ට මෙන්ම දෙවි බමුණටත් උතුම් සාස්ත්‍රවරයෙක් වුණා. ඒ නිසා අපි උන්වහන්සේට සත්තහ දේව මනුස්සානං කියලා කියනවා. සත්තහ දේව මනුස්සානං සත්තහ දේව මනුස්සානං සත්තහ දේව මනුස්සානං සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය යන මේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා. ඒ නිසා උන්වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. බුද්ධෝ 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 සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසංගී කලපලක්ෂයක් පිරුවා වූ දානාදී පාරමිතා බලබල අනුහසෙන් අදටත් උන්වහන්සේ ලෝකේහි දෙව මිනිසුන්ගේ අප්‍රමාණ පුද සැලකිරි වලට භාග්‍ය සම්පන්න උත්තමෙක් බවට පත් වෙලා තියෙනවා. උන්වහන්සේ මේ මිහි මත වැඩ සිටියේ භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ රාග ద్వේස මෝහ කියන මේ අකුසල මූලයන් භංග කළා, දුරු කළා. මේ ගුණ නිසා අපි උන්වහන්සේට භගවා කියලා කියනවා. භගවා 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 අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං 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 බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණු දින උදෑසන
බුද්ධගයාවෙහි ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මුල සමවස්සයෙන් වැඩ සිටින ආකාරය මා හොඳින් සිහිපත් කරනවා. උන්වහන්සේ අරහං ආදී උතුම් සම්බුදු ගුණයන්ගේ යුක්තයි. මා නිරතුරුව ඒ උතුම් සම්බුදු ගුණ මෙනෙහි කරමින් බුදු සෙවණෙහි බුදු සිසිලසෙහි මිහිර වෙඳිමින් හදවත බුදු කුටියක් බාටපත් කරමින් මගේ හිත මා පිරිසුදු කරමින් කුසලිය තුල එකඟ කරනවා. අරහං 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 සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපි දැන් මේ ටික වේලාවක් භාවනා ක්‍රම දෙකක් පුරුදු කළා. ඉතින් මේට අමතරව ඔබට ඕන නම් පටිකූල මනසිකාරය නැත්නම් අසුභ භාවනා වඩන්නට පුළුවන්. මේ ශරීරයේ තියෙන කොටස් එකිනෙක අරමින් කෙස්, ලොම්, නිය, දත් ආදී මේ කොටස් වලින් තමන්ට වඩාත් ප්‍රකට එකක් වෙනම අරගෙන උනත් මෙනෙහි කරන්න පුළුවන්. දැන් අට්ටි අට්ටි කියලා අට්ටික සංඥා ඕන වඩන්න පුළුවන්. නැත්තම් කේසා කියලා කෙස් වඩන්න පුළුවන්. මේ එක දෙයක් වර්ණ වශයෙන්, පිහිටි ස්ථාන වශයෙන්, ගන්ධ වශයෙන්, ලක්ෂණ වශයෙන් මේව මෙනෙහි කරමින් ඒ එක දෙයක තියෙන ස්වභාවය මැනවින් මෙනෙහි කරලා ඒ තුළ හිත සමාධිමත් කිරීමේ ක්‍රමයක් බුදුදහමෙන් දේශනා කළා. ඉතින් ඒකට අපි පටිකූල මනසිකාරය කියලත් කියනවා. ඇතැම් තැන්වල අසුභ භාවනා කියලත් කියනවා. ඒ වගේම කෙනෙක් කැමති නම් ඕනනම් මරණානුස්සතිය වඩන්න පුළුවන්. අපේ ජීවිතය අනිවාර්යයෙන්ම පත්තන ඉරණම. අපි කවදේ තත්ත්වයට පත් වේද කියන්න බෑ. නමුත් අපි හැම දෙනෙක්ම අනිවාර්යයෙන්ම පත්තන ඉරණම. ඉතින් අන්නේ ඉරණම ගැන කලින්ම මෙනෙහි කරමින් ඒකම හිත එක්කම කිරීමේ භාවනාවක් විදියට අපට පුහුණු කරන්න පුළුවන්. ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතං අනියතං මරණන් නියතං කියන මෙන්න මේ සිතුවිල්ලම හිත සමාධිමත් කරන භාවනාවක් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟට ධාතු මනසිකාරය කියලා තියෙනවා. අපේ ශරීරයේ සකස් වෙච්ච ප්‍රධාන මූලික ඒකක හතර. ශරීරයේ පඨවි ගතිය තියෙනවා, ආපෝ ගතිය තියෙනවා, ඒ වගේම තේජෝ වායෝ. මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර නිතර මෙනෙහි කරමින් ඒකත් අපට හිතකින් කිරීම භාවනාවක් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟට ආහාරයේ පටිකූල සංඥාව කියලා එකක් තියෙනවා. අපි දැන් ආහාර ගන්න වෙලාවේදී ඒ ආහාරය තව ටික මොහොතකින් මේ ශරීරයට ඇතුළු වෙලා ඒක ටිකෙන් ටික දුර්වර්ණ වෙලා වෙනත් දේවසඟ මිශ්‍ර වෙලා මේක ශරීරයට අවශෝෂණය වෙන ආකාරයත් ඒක අපද්‍රව්‍ය විදිහට බැහැර වෙන ආකාරයත් පිළිබඳව මේ යථාර්ථය මෙනෙහි කිරීමත් හිතකින් කිරීමේ බහනක් විදියට තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම පිනතෙන බුදුහාර අපට දේශනා කළේ නිවන් දොරටු විදියට හිත සමාධිමත් කරන හිතකින් කිරීමේ බහනා විදියට මේවා දේශනා කළේ. ඉතින් මේ වගේ කමඨාන 40ක් අපට දේශනා කළා. සමසත්ලිස් කර්මස්ථාන කියලා අපි කියනවා. ඒ අතුරින් පිනතෙන විශේෂ බහනක් විදියට ආනාපාන සති විස්තර කළා තියෙනවා. නාසය ආශ්‍රිත හිත තියාගෙන හුස්ම ගැනීම පිට කිරීම ගැන දීර්ඝ හුස්ම ඇතුළ වෙනකොට දීර්ඝ හුස්ම ඇතුළ වෙන බව දීර්ඝව පිට වෙනකොට දීර්ඝව පිට වෙන බව සියලු ආස්වාස් ප්‍රාස්වාස කය ගැන ඒක සංසිඳන ආකාරය මේ වගේ හතර ආකාරයකටත් මෙනෙහි කරන්න පුළුවන් කායනුපස්සනාව විදියට නැත්නම් ඒකම තව දිනු කරලා ගිරිමානන්ද සූත්‍රය ආනාපානසති සූත්‍රය මේ වගේ තැන්වල තියෙන විදියට ඕනනම් 16 ආකාරයකටත් සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහට දේශනා කරපු කරණයකුත් තියෙනවා. ඉතින් මේ හැම කමඨහනක්ම පින්නතුනේ සමත කමඨහන විදිහට තියෙන්නේ. දැන් අපි මෙතෙක් විස්තර කරේ බුදුදහමේ ප්‍රධාන කමඨහන් දෙකක් දේශනා කරනවා.
ඒ තමයි සමත භාවනාව සහ විපස්සනා භාවනාව කියලා. සමත භාවනාවෙන් කරන්නේ වර්තමානයේ තුල හිත තියාගෙන හිතට එන රාග ద్వේෂයන්ගෙන් නැත්තම් ලෝභය සහ අමනාපය කියන මේ කරුණු දෙකෙන් වෙනත් විදිහකින් කියනවා නම් පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණයන්ගෙන් හිත මුදවා ගැනීමයි සමත භාවනාවෙන් කරන්නේ. එතකොට සමත භාවනාව තුළ යම්කිසි කෙනෙක් ටික වේලාවක් හරි හිත එකඟ කරගන්න දක්ෂ වුණොත් ඒ වෙලාවට පින්නතුන අපේ හිතේ තියෙන සුවය මානසික සතුට ගැන සඳහන් කරන්නේ මේ මුළු කාම ලෝකයේම විඳින සතුටට වඩා ඉහළ සතුටක් විදියට. පින්නතුනි මේක දිවි ලෝක හයේම ලබන සතුටට වඩා ඉහළ සුවයක් විදියට සඳහන් වන්නේ. පින්නතුනි මේ මනස ඒකඟතාවයට පත්වීමේදී සිල්වන්ත බව ඊටම වැදගත්. සිල්වන්ත බව අතරෙනොත් විශේෂයෙන් වචනයේ තියෙන සංවරය අතිශයම වැදගත් වෙනවා. මානසික සුවයක් හරහා යන කෙනෙක්ගෙන් මුලින්ම තියෙන උන දේ තමයි වචනය සංවර වීම. අපි මුලින් සඳහන් කර විදියට තේරෙන සිංහලෙන් කියනවා නම් කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කරගන්න ක්‍රම දෙකක් තියෙනවනේ. එකක් තමයි කටට දාන ඒවා නේද? අනිත් එක කටින් පිට කරන ඒවා. ඉතින් කටට දාන ඒවටත් වඩා අපි පරිස්සම් වෙනවන කටෙන් පිට කරන දේවල් ගැන. ඒ සම්මා වාචාව ඇති වෙන නම් සම්මා සංකල්පයක් තියෙනවන හොඳ කල්පනා තමයි ඇති වෙන්නට ඕන සිතුවිලි තියෙනට ඕන. හොඳ සිතුවිලි තියෙන කෙනාට තමයි හොඳ වචන නිකුත් වෙන්නේ. හොඳ සිතුවිලි ඇති වෙන නම් හොඳ දැක්මක් තියෙනට ඕන. සම්මා දිටියක් තියෙනට ඕන. සම්මා දිටිය ඇති වෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍රාශ්‍රය සහ යෝනිසෝ මනසිකාරය කියන මෙන්න මේ කරුණු දෙක ආසන්න වශයෙන් හේතු වෙනවා සම්මා දිට්ඨියට. පින්නතුනි දැන් මෙතෙන් පටන් අපි විස්තර කරන්නේ බුදුදහමේ තියෙන විදර්ශනා භාවනා පැත්ත. සාදුකාරයක් දෙන්න බලන්න. නැතවතාව සාදුකාරයක් දෙන්න. හොඳයි පින්නතුනි මෙතෙන් පටන් දැන් අපි මෙතෙක් විස්තර කරේ ලෝක සම්මත විදියට කුසලයේ දිනු කරන ක්‍රමය. මේ මෙතෙක් විස්තර කර ක්‍රමයෙන් වෙන්නේ අපේ වටේ බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සන කරගන්න එක. ආයු වර්ණ සැප බල දිනු කරගන්න ක්‍රමය තමයි මේ කියන්නේ. පරිසරය ලස්සන කරගන්න එක. මේකෙන් යම් කිසි ප්‍රමාණයකට අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් වෙනතුනේ අපට මේක යන්න පුළුවන් උපරිමයක් තියෙනවා. අපි කොයිතරම් මනස දිනු කරත් අපට ඉක්මවන්න බැරි ජීවිත අභියෝග තියෙනවා. ඒ මොනවද? මහලු බලෙන් වන දුකෙන් අපට නිදහස් වෙන්න බෑ. ලෙඩ දුක් වල පත්වීමෙන් වන දුකෙන් අපට නිදහස් වෙන්න බෑ. මරණ දුකෙන් නැවත ඉපදීම කියන මෙන්න මේ අභියෝග අපේ ජීවිතයේ ඉදිරියේ තවත් ඉතිරිව තියෙනවා. මෙතෙන් පටන් විස්තර කරන ක්‍රමය මෙන්න මේ අභියෝග සියල්ලක්ම ජයගෙන පරිසරයේ කොයිතරම් අවාසිදායක මට්ටමක තිබුණත් ජීවිතේ ජය ගන්න ක්‍රමය බුදුහමර දේශනා කළා. දැමිට අතීත කර්ම වලින් අපට වළක්වන්න බැරි කර්ම එනවා. ලෙඩ දුක් වෙන්න පුළුවන්, ළඟම ඥාතීන්ගේ වියෝයන් වෙන්න පුළුවන්, දැමිට පාප මිත්‍රාශ්‍රය වෙන්න පුළුවන්. නොඑක් විදිහේ දේවල් අපට කර්ම විපාක විදිහට එනවා. සමහර ඒවා මේ ප්‍රබල කුසල කර්මයන් වෙනුත් යටපත් කරන්න බැරි ඒවා. අන්න ඒක යටපත් කිරීමට තමයි පිළිතුරු විදර්ශනාව තියෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අවිද්‍යාව දුරු කරලා ප්‍රඥාව දිනු කරගන්න ක්‍රමය. මෙතෙක් දේශනා කරපු කරුණෝලෙන් හිත තැම්පත් වුණාට පස්සේ බුදුහාමරමගද දේශනා කරන්නේ. මෙසේ හිත මෘදු වූ කල්ලි බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ? බුදුහාමුදුරුව චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. චතුරාර්ය සත්‍යයේ ප්‍රධානම කාරණේ දුක සත්‍යය. දුක සත්‍ය අපි තේරුම් ගන්නට ඕන. පින්නතුනේ දුක සත්‍ය තේරුම් ගැනීම තමයි කල්පයක් තුළ ලෝකයේ තියෙන අසිරිමත් නැවුම් දෙ. වෙන කිසිදු ශාස්ත්‍රවරයෙක්ගෙන්, කිසිදු ආගමකින්, කිසිදු ගුරුවරයෙකුගෙන්, කිසිදු දෙවියෙක්ගෙන්, මිනිසෙකින් අහන්න බැරි වෙච්ච, බැරි වෙන ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන්ම, උන්වහන්සේගෙන් මනහපු ශ්‍රාවකයෙක්ගෙන්ම
අහන්න ලැබෙන සුවිශේෂී දේ තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. ඒ මූලිකම දේ තමයි දුක් සත්‍ය. මොකද දුක් සත්‍ය කියලා කියන්නේ? මෙන්න මෙතන පටන් තමයි පිනතින ඔබේ දක්ෂතාවයේ ඔබේ බුද්ධිය උරගා බලන අවස්ථාව. ඔබ දුකෙන් නිදහස් වෙන කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා බලන්නේ මෙන්න මෙතනින්. ඔබ මේ ජීවිත කාලයේ සහ සසරේදී කළා වූ සියලු දක්ෂතාවයන්ගේ ශිල්ප දක්වන අවස්ථාව මෙන්න මෙතන. සාමාන්‍යයෙන් ගුත්තිලි එහෙම කියන්නේ ශිල්ප සත්වන දවස දක්වමයි කියලා නේද? සත්වන දවසනේ මේ මොහොතේම දක්වන තියෙන අවස්ථාව. පින්නතුනේ මෙතන පටන් හොඳට ওই නිදියගෙන තියෙන සෛල ටිකක් අවදි කරගෙන හොඳට මෙතන පටන් අහන්න වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා සුවිශේෂී කාරණයක් අභිධර්ම පිටකේ යමක් අපකරණේ. ඒ තමයි කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං කියලා. මොකද දුක සත්‍ය කියන එක විස්තර කරනවා. යම්කිසි කායික දුකක් තියෙනවා නම් මානසික දුකක් තියෙනවා නම් ඒ දෙය හැර තවත් දෙයක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. කායික දුකයි මානසික දුකයි නැතුව තවත් එකක් තියෙනවද? මෙන්න මේක තමයි පින්නතුනේ තේරුම් ගන්නට ඕන දේ. කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං. මේ මොකද්ද මේ කියන්නේ පින්නතුනි? මේක තමයි බුදුදහමේ තේරුම් ගන්න ඕන ස්ථානය. මෙතෙන්ට තමයි අපිට කල්යාණ මිත්‍රත්වය අවශ්‍ය වෙන්නේ. මෙන්න මේක විස්තර කරන හැටියෙන් තමයි අපි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණද කියලා බලන්නේ. අපිත් එක්ක හිනා වෙලා කතා කරාට, අපිට තේ වතුර කෑම බීම පළතුරු දුන්නට, අපිට නංගි මල්ලි කියලා කතා කරාට, අපිට ගියක් යටතේ නිවේසනසෙලි ඉන්න දුන්නට, අපේ කරට අත දාන් හිටියට, හොඳ ලස්සනට හිනා වෙලා බොහොම මිහිරි වචන කතා කරාට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ මෙන්න මේක කියලා දෙන ආකාරය. කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං. අපි කායික විඳින දුකක් තියෙනවා නම් මානසික විඳින දුකක් තියෙනවා නම් අන්න ඒ දේ හැර තවත් දෙයක් ජීවිතේ තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒ මොකද්ද? ඒ තමයි පින්නොත්තුනි හොඳට තේරුම් ගන්න මේක. අපට ඇසෙන් රූප දකින්න මුල්ම අවස්ථාවේදී පහළ වෙන අත්දැකීමට තමයි මේ විස්තරය කරන්නේ. ඒ කියන්නේ අතීත කර්ම විදියට විපාක විදියට මේ මොහොතේ ලැබෙන පළවෙනි එක්ස්පීරියන්ස් එක. ඒක පින්නොතුනේ දුකක් සැපක්වත් නෙවෙයි. පළවෙනි අත්දැකීම උපේක්ෂා සහගතයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. ඒක නව කර්මයකුත් නෙවෙයි. ඒක අතීත කර්මයට ලැබෙන මේ මොහොතේ විපාකයක්. මෙන්න මේකට තමයි හිත පබස්සරය කියලා කියන්නේ. හිත ප්‍රබස්සරය කියලා සඳහන් පබස්සරමින්දම් බික්වේ චිත්තං කියන්නේ මෙන්න මේකයි. මෙන්න මෙතන මේ පළවෙනි ස්කන්ධ පංචකය පහළන අවස්ථාව. සමහර අය මේක කියලා තියෙන්නේ වෙනතෙන් දැන් අහන් ඉන්න පොඩ්ඩක් ඈ. ප්‍රශ්න තියෙනවා නම් පස්සේ අහන්න. දැන් මේ කියන ටික හොඳට පැහැදිලිව තේරුම් ගන්න උත්සාහ කරන්න. ප්‍රබස්සර හිතයි කියලා කියන්නේ සමහර අය කියන්නේ උපතින්ම පොඩි ළමයෙකුගේ හිතක් ප්‍රබස්සරය කියලා. එහෙනම් පොඩි ළමයෙක් රහතන වාසය කෙනෙක් වෙන්න ඕන. ඒක නෙමෙයි පිනුතුනේ මේ කියන්නේ. හිත ප්‍රබාස්වරය කියලා කියන්නේ මේ මුලින්ම 15 වෙනි ස්කන්ධ පංචකය. ඇසෙන් රූපයක් දකිනකොට වර්ණ මාත්‍රේ විතරයි මුලින් 15 වෙන්නේ. හඬක් අහනකොට ශබ්ද මාත්‍රේ විතරයි. ඒක උපාදාන ස්කන්ධයක් නෙවෙයි. ඒක පංචස්කන්ධය. 5 aggregates විතරයි. දෙවෙනිට පහර වෙන්නේ 5 grasping aggregates. Clinging to 5 aggregates. ඒක උපාදාන ස්කන්ධය. ඒක දෙවෙනි එක. දෙවෙනි එක නෙවෙයි මේ කියන්නේ. පළවෙනි අත්දැකීම ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. යමක් පිළිබඳව වර්ණ මාත්‍රය, ශබ්ද මාත්‍රය ඒ මුල්ම අත්දැකීම කියන්නේ අතීත කර්මයට ලැබෙන ආයතන වලින් සකස් කළ දෙන පළවෙනි අත්දැකීම. මේක ඊටාම ක්ෂණිකයි. ඒක ක්ෂණික අත්දැකීමක්.
ඒ ශ්‍රණික අධ්‍යක්ීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වෙච්ච එක පිළිබඳව අවිද්‍යාවෙන් ඊළඟට උත්පාදනය කරගන්න දේ තමයි පංච උපාදාන ස්කන්ධය බවට යන්නේ. අන්න ඒක තමයි දුක වෙන්නේ. මුල්ම එකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඒ මුල්ම අධ්‍යක්ීම සාමාන්‍ය කෙනාටත් එක වගේ සේක පුද්ගලයාටත් එක වගේ රහතන් වහන්සේටත් එක වගේ. ඒ මුල්ම අධ්‍යක්ීම සමානව ලැබෙනවා. ඒ මුල්ම අධ්‍යක්ීම පිළිබඳව දැනුම නොතිබ්බොත් දැනුම තිබ්බත් වර්තමාන සිහිය නොතිබ්බොත් ඒක අරබයා ඒ අයිනුස මනසිකාරි නිසා ඊළඟට යනවා අඥාන චර්යාවකට. The behavior of ignorance කියන එකට මුලින්ම ලැබෙන අධ්‍යක්ීමට කියන්නේ විඥාන චර්යා කියලා. මුලින්ම ලබන අධ්‍යක්ීමට කියන්නේ දුක් සත්‍ය කියලා. මුලින්ම ලබන අධ්‍යක්ීමට කියන්නේ අතීත කර්මයෙන් ලැබෙන විපාකය. ඒක සැපක් දුකක් නෙවෙයි, ඒක උපේක්ෂා සහගතයි. නමුත් ඒ මුල්ම අධ්‍යක්ීම පිළිබඳව අවධානයෙන් සිහියෙන් නුවණින් නොතිබ්බොත් ඒ අරබයා අවිද්‍යාවෙන් නැවත එකක් නිර්මාණය කරගන්නෝ. එතකොට අපට තියෙන්නේ ගියක් කොඩියක් මල් ගහක් මයික් එකක් තේබෝපයක් කියලා ඊළඟට ගන්නෝ. අර පොඩි ළමයෙක්ගෙන් අහන්නේ අර හඳුන් කූර පෙන්නලා මේක මොකද්ද කියලා අහන්නේ. එයාගේ තාත්තා කියන්නේ මේක හඳුන් කූර කියලා. ඒ තාත්තේ මොඩියෝ කියන විදියනේ. අන්න ඒ හඳුන් කූර කියලා කියන්නේ කොහොමද? ඒ අඥාන චර්යාවන් ඒ කියන්නේ. ඒ මෝඩකමින් කියන එක. හඳුගෝරක් නැහැ කියලා කියන්නේ නැහැ මේ ඈ වරදවා තේරුම් ගන්න එපා. හඳුගෝරක් නැහැ කියන කතාව නෙමෙයි කියන්නේ. ඒ අත්දැකීමක් තියෙනවා. ඒක තියෙන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන් අතීත අත්දැකීම් වලින් හදාගන්න නිර්මාණය තුළයි. මුලින්ම ලැබෙන්නේ චිත්ත චෛතසික ටිකක් නැත්නම් ස්කන්ධ පංචකය. ඒකට විඥාන චර්යා කියලාත් කියනවා. ඒකට දුක්ඛ සත්‍ය කියලාත් කියනවා. ඒ දුක්ඛ සත්‍ය කියන එක ඒ පළවෙනි අත්දැකීම කියන එක රහතන් වහන්සේටත් තියෙනවා. දුක්ඛ සත්‍ය නැති කරන්න කියලා නෑ කොහෙවත්. දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා නෑ. දුක්ඛ සත්‍ය ප්‍රහිණ කරන්න කියලා නෑ. දුක්ඛ සත්‍යෙ මොකද කියන්නේ? දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නයි ඕනේ. දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා කිව්වනම් මොකද වෙන්නේ? දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා කිව්වනම් රහත් වෙනකොටම පිරවන පාන වෙනවා. රහත් වුණාට පස්සේ තවදුරටත් ජීවත් වෙන්න බැරි වෙනවා එහෙනම්. ඇයි ස්කන්ධ පංචකය දුරු කරන්න වෙනවා එහෙනම්? ස්කන්ධ පංචකය දුරු කරන්න නෙවෙයි කියලා තියෙන්නේ. උපාදාන ස්කන්ධ පංචකය දුරු කරන්න ඕන. ස්කන්ධ පංචස්කන්ධය දුරු කරන්න කියලා නෑ. පංචස්කන්ධය පිරිසිඳ දැනගන්නටයි ඕනේ. පංචස්කන්ධය පිරිසිඳ දැනගත්තු ප්‍රමණයට දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත්තු ප්‍රමණයට සමුදය සත්‍ය ප්‍රහීණ කරනවා, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරනවා, මාර්ග සත්‍ය වඩනවා. මෙන්න මේකම තමයි, මේ නුවණින් හිතන එකම තමයි ဒုတိය කම්ම විභංග සූත්‍රයේ සඳහන් කරන්නේ. අත්තිබික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං. සමහර කර්ම තියෙනවා කලුත් නොවන සුදුත් නොවන කර්ම. කම්මක්ඛය සංවත්තති. කර්මේශය කිරීමට හේතුන ප්‍රයෝගාවි සංඛාර ගැන මේ කියන්නේ. මෙන්න මේක හරියට නුවණින් දැක්කොත් විඥාන චර්යාව නැත්නම් ස්කන්ධ පංචකය නැත්නම් දුක්ඛ සත්‍ය මොකද්ද වෙන්නේ? ඒ දැකපු කෙනා අඥාන චර්යාවට යන්නේ නැහැ. බාහිර ලෝකයේ දෙයක් තියෙනවා කියලා යන්නේ නැහැ. බාහිර දෙයක හිත බැසගන්නේ නැහැ. ඒ තැනත්තා සිහියෙන් නුවණින් ඉඳිමින් ඥාන චර්යාවට යනවා. The behavior of knowledge or wisdom. ඥානචර්යාවට යනවා. ඥානචර්යාවට ගියොත් මොකද වෙන්නේ? දිත්තේ දිත්තමත්තම් මට්ටමට යනවා, දුකෙන් නිදහස් වෙනවා. එතකොට එකහතකින් සුතමේ ඥාණයෙන් මේක අසහා දැනගෙන තියෙනවනේ කල්යාණ මිත්‍රයන්ගෙන්. සුතමේ ඥාණයෙන් අසහා දැනගත්තට විතරක් බෑ ඒක. චින්තාමේ ඥාණයෙන් නැවත නැවතත් අසහා දැනගන්නට ඕන. සමති විදර්ශනා භාවනා ඥාණයෙන් මේක ස්ථාවර කරගන්නටත් ඕන. සුතමේ ඥාණය, චින්තාමය ඥානෙ, භාවනාමය ඥානෙ මේ තුනම භාවිත කරන්නට ඕන අපි. සසර ඉහළටම භාවනාව දිනු කළා ප්‍රඥාවෙන් පිරිපුන් gifted පුද්ගලයන් වශයෙන් මෙලොවට ආපු සරියුත් හාඳුරු, පස්සග මහණුන්, පොකුසාති, විශේෂයෙන් බාහිර දාරු සීරිය වගේ අයට
මේක කියනකොටම ඒ සත්‍යය තුළ හිත බැසගෙන එතන ඒ මොහොතේම ඉක්මනින්ම ඒ අය කෙලෙසුන්ගෙන් හිත මුදව ගන්නවා. අවිද්‍යාවෙන් හිත මුදව ගන්නවා. පින්නතුනි මෙන්න මේක තමයි චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම පළවෙනි පියවර. මොකද්ද? දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං ඨපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං. කායික දුකයි චේතසික දුකයි ඕන තමානසික දුකයි හැරුණකොට දෙයක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. හැබැයි තවත් එකක් තවත් කොන කියන විස්තරය. ඒකත් තේරුම් ගන්න වෙනවා. ආයි විස්තර කරනවා. කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. කායික දුකත් චේතසික දුකත් දුකත් වෙනවා දුක සත්‍යත් වෙනවා. ඒ මොකද්ද? දැන් කවුරු හරි බනිනකොට අපට දුකක් එනවා නම් ශරීරය ගහනකොට වේදනාවක් එනවා නම් ඒක දුක කියන්නත් පුළුවන් ඒක දුක සත්‍ය කියන්නත් පුළුවන්. ඇයි ඒ දුක හටගත්තේ අර දුක්ඛ සත්‍ය නිසා. හැබැයි දුක්ඛ සත්‍ය තිබ්බැයි කියලා දුක හටගන්නේ නැහැ. ඒ දුක්ඛ සත්‍ය පාදක කරගෙන අවිද්‍යාවෙන් තමයි මේක මේ දුක හටගත්තේ. ඒ නිසා මේකට දුක්ඛ සත්‍ය කියලා කියනවා දුක කියලා දෙකම කියලා. සරල උදාහරණයක් ගත්තොත් අපි කියමු වාහන කියන කැටගරිය. වාහන කියන ලොකු කුලකයේ තියෙනවා. ඒ වාහන කියන ලොකු කුලකයේ අණු කොටස් තියෙනවා. කාර් එක තියෙනවා, වෑන් එක තියෙනවා, බස් එක තියෙනවා, මෝටර් සයිකල් එක තියෙනවා. එතකොට කාර් එක ගත්තොත් කාර් එක කාර්යෙකුත් වෙනවා, කාර් එක වාහනයකුත් වෙනවා. හැම කාර් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනයක්ම කාර් එකක්ද? හැම වාහනයක්ම කාර් එකක් නෙවෙයි. අන්නේ වගේ තමයි හැම දුකක්ම, හැම කායික දුකක්, මානසික දුකක්ම දුකක්. ඒ වගේ මේක දුක්ඛ සත්‍යයටත් අයිති වෙනවා. හැම කාර් එකක්ම කාර් එකක් වගේම ඒක වාහනයකුත් වෙනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක්ඛ සත්‍යයකුත් වෙනවා. මොකද අරකින් නිර්මාණය වෙච්ච දෙයක්. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. එතකොට හැම දුක්ඛ සත්‍යෙම, දුක්ඛ සත්‍යයේ තියෙන හැම කෙනාම දුක් විඳින්නේ නැහැ. ඇයි? දුක්ඛ සත්‍ය තිබෙද්දී දුක් නොවිඳින අයත් මේ ලෝකේ ඉන්නවා. ඒ තමයි සිහිය සහ නුවණ ඉහිනරන දිනු කරපු උත්තමයන් වහන්සේලා. එක්ක රහතන් වහන්සේලා නැත්තම් ඒ වෙලාවේදී පයෝගාවි සංඛාරය තුල අකන්න අසෝක විපාක භුක්ති විඳින කෙනා කම්මක්ඛයය සංවත්තදී කියපු විදියට විදර්ශනා වඩන කෙනා. යම් කිසි කෙනෙක් නියම ලෙසම සබ්බේ සංඛාර අනිච්ඡාති, සබ්බේ සංඛාර දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති, සියලු සංස්කාර සියලු ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යම්කිසි කෙනෙක් බලනවා නම් නුවණින් ඒ සමග්ගෝ විසුද්ධියා, මෙන්න මේක තමයි විසුද්ධියට පිරිසුදු බවට මාවත විදියට දේශනා කරේ. එතකොට මෙන්න මේ අවබෝධය ලැබිච්ච කෙනා ඊට පස්සේ උට තේරෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ චතුරාර්ය සත්‍ය අසහා දැනගත්තු පමණට ඒ කෙනාට මේ සම්බුදු සසුනේ තියෙන සම්බුදු සසුන නැමැති සාගරයේ පතුලේ තියෙන රන් රිදි මුතු මැණික් ටික මතු වෙන ඔහුට. මොනවද ඒ? ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රිද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යබොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මේ සම්බුදු සසුන නැමැති මහසයුරේ පතුලේ තියෙන අගනා රන් රිදි මුතු මැණික් මේ තැනැත්තාට හමු වෙනවා. ඒ තැනැත්තාට මේ 37ම විදියට හම් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවදී මේ තැනැත්තා බුද්ධිමත් නම් ඒක අඩුවෙන් අහු වෙන්නත් පුළුවන් උට. මොකද අඩුවෙන් කියලා කියන්නේ සමලට ආරස්නික මාර්ග විදියට අහු වෙන්නත් පුළුවන්. සත්‍ය බොජ්ජංග විදියට අහු වෙන්නත් පුළුවන්. ආයතන හයේ දක්ෂතාවය කියලා හමු වෙන්නත් පුළුවන්. පංචේන්ද්‍රිය විසිය වෙන්නත් පුළුවන්. පංච බල විදියට වෙන්නත් පුළුවන්. සතර සතිපට්ඨාන විදියට වෙන්නත් පුළුවන්. ත්‍රිවිධ ශික්ෂා විදියට වෙන්නත් පුළුවන්.
සමත විදර්ශනා විදියට වෙන්නත් පුළුවන්. ඕන්නම් ගැඹුරුම ප්‍රඥාව තියෙන කෙනාට සසර ප්‍රඥා ඉන්ද්‍රිය හැලටම දිනු කරපු කෙනාට බුදුහාඳුරෝ මේ 30 ගණන් 20 ගණන් දේශනා කරන්නේ කෙලින්ම එකම දියමන්තියම මෙයාට පෙන්නනවා ප්‍රඥාව. යං කේංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං අස්මින් සතිදං හෝති අස්මින් අසති දන්න හෝති ඉමස්ස උප්පාදායි දං උප්පජ්ජති ඉමස්ස නිරෝධායි දං නිරුජ්ජති චක්කුං අනිච්ඡං රූපං අනිච්ඡං චක්කු විඤ්ඤාණං අනිච්ඡං යේ ධම්මා හේතුපබවා තේ සංහේතුන් තථාගතවාහ තේ සංචයෝ නිරෝධෝ ඒවන්වාදී මහා සමනෝ නැත්තං අහුත්වා සම්බුතං කුත්වා නබවිස්සති නැත්නම් දිත්තේ දිට්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති ඒවං හිතේ බාහ්‍ය සිකිතබ්බං බාහ්‍ය මෙන්න මෙහෙම හික්මෙන්න යමක් දැක්කනම් දැකීම මාත්‍රේ විතරයි එක ආයතනයකින් ගත්තු දේ අනිත් ආයතනෙට ගැට ගහන්නේ නැහැ අනිත් ආයතනෙට ගැට ගැහිමෙන් තමයි දුක හටගන්නේ අවිද්‍යාව හටගෙන බාහිර රූප තුළ බැසගන්නේ අපෙන් ඇහැට දකින රූපයේ කනට අහන ශබ්දයේ ස්වභාවය මොකද්ද උදාහරණයක් කිව්වොත් වතුර බේසමක් ගත්තොත් වතුර බේසමේ අපේ මුහුණ තියලා බැලුවොත් මොකද්ද පේන්නේ අපට අපිට මුහුණ පේන වතුර බේසමේ වතුරේ මුහුණ පේනවා ඒ වතුරේ පේන මුහුණේ ඡායාව ඔබේ මුහුණ ඔබට අල්ලන්න පුළුවන්ද ඒ වතුරේ පේන ඔබේ මුහුණ ඔබට ඉමින්න පුළුවන්ද ඒ වතුරේ පේන ඡායාවේ රහ බලන්න පුළුවන්ද ඒ වතුරේ පේන එකේ ශබ්ද අහන්න පුළුවන්ද ඒ වතුරේ පේන රූපේහි රූපය ඇහැට විතරයි ගෝචර වෙන්නේ අනිත් ආයතනකින් ගන්න බෑ කනට ශබ්දයක් අහනවා නම් ඒ ශබ්දය සුතේ සුතමත්තං කනට විතරයි ඉතුරු ටික මේක ඇඟිල්ලක ශබ්දයක් මේක කුරුල්ලෙක හඬක් මේක බන කතාවක් මේක හේවිසි නාදයක් ඒ ඔක්කොම හඳුනාගන්නේ කනින් නෙවෙයි ඇත්තටම ඒව හඳුනා ගන්නකොට මන ආයතනෙන් තමයි හඳුනාගන්නේ මන ආයතනෙන් හඳුනා ගන්නකොට මුල් අද්දකීම නිරුද්ධ වෙලා අවසන් පින්නතුනි මෙන්න මේකට තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ මෙන්න මේකට තමයි දිට්ඨේ දිට්ඨමත්තං කියන්නේ මෙන්න මේ දේ හරියට දැක්කොත් පින්නතුනි ඊළඟට අපට ආය සමතයක් වඩන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ අපි ප්‍රඥාව තුළ ප්‍රඥා ඉන්ද්‍රිය තුළ අපි අභිෂේක ලබනවා ඔබට ඕනෑම දෙයක් අතීත දෙයක් සිහි කරන්න පුළුවන් සිහි කරන එක නෙමෙයි ගැටලුව ඔබට ඕනම දෙයක් බලන්න පුළුවන් බලන දේ නෙවෙයි ගැටලුව ඒ බලන දේ තුළ හිත බැස නොගන්න විදියට ආයතන වලින් යමක් නිෂ්පාදනය කළ දෙනකොටම ඔබ බාහිර නෙවෙයි බලන්න ඕන මේක තුලින් මගේ අභ්‍යන්තරයේ ආයතන ටික දැන් ක්‍රියාත්මක වෙච්ච ආකාරය බලන්න ඕන බාහිර රූපියට නම් ඔබ බැසගෙන ඉන්නේ ඔබ අවිද්‍යාව තුල බැසගෙන ඉන්නේ ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ඔහොම ගිහිල්ලා ඇසෙන් දකින රූපිය බාහිරේ තියෙන කියලා ඔබ හිතුවොත් ඔබ සංස්කාර හටගෙන අවසන් වෙන කොතනින්ද ජරා මරණ ව්‍යාධි ස්පර්ශ කරමින් ඉන්නේ චක්කුංච පරිච රූපේ චුප්පජිනි චක්කු විඥානං කියලා මදුපිණ්ඩික සූත්‍රයේ දේශනා කරන්නේ අවිද්‍යා සහගත ඇස පහළ වුණොතින් අවසන් වෙන කොහෙන්ද ප්‍රපංච ගොඩ නැගිලා අතීතානාගත පච්චුප්පන්නේසු ධම්මේසු අතීතනාගත ආදී දේවල් පිළිබඳව සංස්කාර හටගෙන අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඒ මදුපිණ්ඩික සූත්‍රේ අනිත් පැත්තට විස්තර කරනවා චක්කුං අසති රූපං අසති චක්කු විඥානං අසති මේ ආදි වශයෙන් ඇස නැති කල්ලි රූපේ නැති කල්ලි චක්කු විඥානෙ නැති කල්ලි අර ප්‍රපංච වලට සංස්කාර වලට යන්නේ නැහැ කියලා. ඇස නැහැ කියන්නේ මොකද්ද මේ? ඇස් දෙක වහගෙන ඉඳීමද? ඇස් දෙක අන්ධ කිරීමද? නැත්නම් බ්‍රේන් ඩෙත් එකක් වීමද? නැත්නම් කෝමා හැදලා ඉඳීමද? මේ කිසිවක් නෙවෙයි. චක්කුන් අසති කියන්නේ අවිද්‍යා සහගත ඇස නැති කල්හි. රූපං අසති කියන්නේ අවිද්‍යා සහගත රූපේ නැති කල්හි. කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා රූපේ බැලුවට කමන්නේ කාන්තාරයේ ඈත ගිහිල්ලා මිරිඟුව බැලුවට කමන්නේ නැහැ. Taman dannō bāhira thiyena miringuwakkat
බාහිර තියෙන ඡායාවක්වත් නෙවෙයි කණ්ණාඩියේ තියෙන්නේ ඒ මොහොතට නිර්මාණය වෙන හේතුඵල ධහමක එකතුවක් කියලා දකිනවා පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ කියනවා එක දකිනකොටම බාහිර තුල හිත බැස ගන්න ඇයයි ඒ අත්දැකීම දකිනකොටම දන්නෝ මේ චිත්ත චෛතසික වල එකතුවකුයි නැත්නම් ස්කන්ධ පංචකේ එකතුවකුයි මේ පෙරපසුන වෙ මේ මතය හටගත්තේ කන්නාඩිය ළඟට යනකොටම රූපය නිර්මාණය වුණා කියලා දකිනව නම් කවදාවත් කන්නාඩියේ තියෙන රූපේ කොණ්ඩේ පීරන්න කන්නාඩිය පැත්තට පනාව දික් කරන්නේ නැහැ කන්නාඩියේ පේන රූපයට පුයර දාන්නේ නැහැ කන්නාඩියේ පේන රූපය කෙනත් එක්ක අමනාප වෙන්නේ නැහැ නමුත් අපිත් එක්ක කන්නාඩිය ළඟට යන සුරතල සතාට මුගද්ද වෙන්නේ ඒ සොර සල්සතා කන්නාඩියේ ඉන්න බලු පැටියට පූස් පැටියට බුරනව ඥාව ගන්නවා කන්නාඩි පිටපස්සෙන් ගිහිල්ලා බලනු ඉන්නවද කියලා ආයි පැත්තට ගිහිල්ලා වෙලාවයි අවිල්ල බලනවා නමුත් පේන එක අපටත් එක විදියට පේන යාටත් එක විදියට පේන්නේ එයාට අවිද්‍යාවෙන් බාහිර එකක් නිර්මාණය වෙනවා අපට නිර්මාණය වෙන්නේ අපි මේ පැත්තෙම නිරෝධයට පත් වෙනවා එතකොට බුදුහාඳුරන්ගේ දහම කියලා කියන්නේ මෙන්න මේ ප්‍රඥාව අපට ලබා දෙන දහමක් පිනතුනි හැබැයි මේක දැක කියලා විතරක් නිවන් දකින්නේ මේක අසහා දැනගත්තේ විතරයි දැන් මේ යම් විසි තැනකට නොගිහිව තැනකට යන්නට ඇඩ්‍රස් එක කිව්ව විතරයි දැන් මේ ඇඩ්‍රස් එක කිව්වම වටපිට බලලා කොහාඳුරන විතර නෑ නේ පේන්නේ කියලා කිව්වට හරියන්නේ නෑ මේක තින්නතනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ දැනගත්තා මේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි පුරේ ජවන් චතුරාර්ය සත්‍යයේ මුලින්ම පැනවිලා තියෙනවා සම්මා දිට්ඨිය මුලින්ම තියෙන්නේ සුතමීය ඥානයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී නමුත් ඒ මාවත පිළිපදිනකොට කොහොමද සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවය න්‍යායක් විදියට දැනගන්නකොට සම්මා දිට්ඨිය මුලින් යන්නට ඕන සුතමීය ඥානය මුලින් යන්නට ඕන සම්මා දිටි පුරේ ජවං ප්‍රැක්ටිකලි කරනකොට පියවර තියන්න තියෙන ළඟ ඉන්න ස්ථානයෙන් තියන්න තියෙන. ඔබ කලින් නොගිහිව තැනකට ඔබ යනවා නම් ඔබ මුලින්ම නෙවිගේටර් ඇඩ්‍රස් එක දානවා. ඔබට මෙතන ඉඳන් අපි කියමු ප්‍රශ්න වලට යන්න ඕන නම් ඔබ ඉස්සෙල්ලා මෙතන හවුස් නම්බරය දාන්න ඕන, ස්ට්‍රීට් එක දාන්නට ඕන, සිටි එක දාන්න ඕන, සිප් කෝඩ් එක දාන්න ඕන. අන්නේ වගේ තමයි ආරස්මී මාර්ගයේ පළමුව සම්මාදිටින් දුක්ඛේ ඥානං සමුදය ඥානං චතුරාර්ය සත්‍ය සුතමි ඥානෙන් දැනගන්නට ඕන. හැබැයි ඔබ ඩ්‍රයිව් කරනකොට හවුස් නම්බරයට ඩ්‍රයිව් කරන්නේ ඔබ නැහැ. මුලින්ම ලින්කන් එකෙන් රයිට් එක, මැග්නෝලියාගෙන් ලෙෆ්ට් එක, ඊට පස්සේ 5 එක, 5 එක නෝත් දිගටම ගන්න ඕන. මෙතන ඉඳන් යන්න යනකොට වඩනකොට සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං වඩන කොට වඩන තිනේ ළඟ ඉඳන් මේ ඉන්න පියවරෙන් පටන් ගන්නේ සිල්වන්ත බව කායික වාචික සංවරය ඇති කරගෙන සම්මා ජීවය ගොඩනගාගෙන සතර සතිපට්ඨානය වඩලා හිත සමාධිමත් කරගෙන සමාහිතේ භික්ඛෝ යථා භූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වූ කල්හි මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප පංචස්කන්ධ ආදීෙහි සමුදය වැය බලනවා සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති පෙර නොතිබී හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා මෙන්න මේක අඛණ්ඩව වඩනවා මේ අඛණ්ඩව වැඩීමේ ප්‍රතිඵල විදියට තමයි ස්කන්ධ පංචකය හැම වෙලාවෙම ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන ආකාරය මේ තැනැත්තා නුවණින් දකිනවා සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති මේක දකින්න දකින්න මොකද්ද වෙන්නේ ලෝකයේ පිළිබඳව ලෝභ දේශ දෙක නැති කරන්න ඕනේ කියලා අයිඩියක් කරන්න නැහැ ඔබට මේ කාමරේ කරවල නම් ඔබට කළු පාට බෑග් ටිකක් ගෙනල්ලා කරවල අයින් කරන්න පුළුවන්ද කරවල අයින් කරන්න බෑ ඔබට මොකද එහෙනම් කරන්න ඕන ඔබ පහනක් දැල්වන එක ලයිට් එකක් පත්තු කරන එක තියෙන්නේ ලයිට් එක පත්තු වෙනකොට කරවල දුරු වෙන එකේ සිද්ධාන්තය
අන්නේ වගේ මේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න නැත්තම් රාග ద్వේස නැත්තම් පංච නීවරණ නැත්තම් නීවරණ 6 දස සංයෝජන මේ කුමන හෝ නම් වලින් කියන අපට දුක හට ගැනීමට හේතු වන පතුලේ තියෙන දේවල් ටික දුරු කරන්න නම් අපි මොකද කරන්නට ඕන මේ ප්‍රඥාව නැමැති විදර්ශනාව නැමැති ආලෝකය අපි දල්වන්නට ඕන ඒ දල්වන්න දල්වන්න පින්නොතිනි මුලින් කලහමෙදිරෙලියක් වගේ ඊට පස්සේ ලාම්පුවක් පත් වුණා වගේ ඊට පස්සේ හඳ පෑවුවා වගේ ඔහොම ගිහිල්ලා ගිහිල්ලා මේ හඳ වර්ධනය වෙලා කවදා හරි දිවහරය දෙකේ අඛණ්ඩව දැල්විය තියෙන සූර්යාලෝකයේ වගේ අපේ මුළු ජීවිතය පුරාම ප්‍රඥාලෝකය විහිදී යන දවසක් එනවා අන්න එදාට අපි හරියට විලක ඉන්න විලක පිපෙන මලක් විලේ තියෙන මඩ වතුර ස්පර්ශ නොකර ඉන්නා වගේ අපි මේ සමාජයේ නැමැති කෙලෙස් සහිත විල තුළ මිඳගෙන නික්ලේශීව අර පද්මෝපමාවෙන් ලස්සන සුවඳවත් පියුමක් වගේ අපි ලෝකයේ තුළ බබළුවමින් එදාට ඉන්න පුද්ගලයන් බවට පත් වෙනවා අන්න ඒකයි මේ අභ්‍යන්තර බාහිර ගැටලු निराකරණය කිරීම සඳහා දෙවි කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා අන්තෝ ජඨා බහි ජඨා ජඨාය ජඨිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝයි මං විජඨේ ජඨං ඇතුළතත් ගැටලු පිටතත් ගැටලු ගෝතමයන් වහන්සේ මේ ගැටලු නිවීමේ මාවත මට කියන්න බුදුහාමරෝ දේශනා කරන්නේ මෙන්න මේ චතුරාරි සත්‍ය බිනඳ අවබෝධයෙන් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ සීලේ පිහිටලා නොනැති කෙනා චිත්තං පඤ්ඤංච භාවයන් සිතත් පඤ්ඤාවත් වඩන්නට ඕන නැත්තම් සමත විදර්ශනා වඩන්නට ඕන නැත්තම් සතිය සහ සම්පජඤ්ඤය වඩන්නට ඕන නැත්තම් සිහිය සහ නුවණ වඩන්නට ඕන සිහිය වඩනවා කියන්නේ හරියට දෑකැත්තකින් ගොයන් ටිකක් අතට ගන්නවා වගේ ප්‍රඥා වඩනවා කියන්නේ අනිත් අතින් දෑකැත්තෙන් ගොයන් ටික කපනවා වගේ එතකොට සතියත් සතිපට්ඨානියත් සතිපට්ඨාන භාවනාවත් වැඩිම තමයි සතර සතිපට්ඨානේ වැඩිම තමයි මේ දුකෙන් නිදහස් වෙන මානසික දුක් පීඩාවලින් නිදහස් වෙන සැබෑ මාවත විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති එත්තේසා චිත්තේ ගඨං කියලා කියනවා යම් කිසි තැනක නාමයත් රූපයත් නැත්තං සිතත් කයත් නැත්තං ස්කන්ධ පංචකයත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන අවබෝධය ලැබුණ නම් කෙනෙක් අන්න ඒ තැනැත්තා චිද්දතේ ජඨං මෙන්න මේ ගැටලුව මෙන්න මේ අවුල විසඳගත්තු කෙනෙක් බවට පත් වෙනවා අන්න ඒ කෙනාට කියනවා බාරහාර බර දරාගෙන ආපු කෙනා බාර නික්කේප බර බිම තබපු කෙනෙක් බවට පත් වෙනවා බර කියන්නේ මොකද්ද මෙන්න මේ ස්කන්ධ පංචකය පංච උපාද ස්කන්ධයක් විදියට නිරුද්ධ වූ අතීතය නැත්තම් හට නොගන්නා වූ අතීත අනාගතය අපි මහා බරක් විදියට ඔළුවේ තියාගෙන ඉන්නවා. ගේ දොරිඩ කඩන් ටිකත් අතීත නිරුද්ධ වෙච්ච අධ්‍යක්ෂකම් ටිකත් බැනපු අයගේ දේවල් ටිකත් රාගසිතුවිලි ටිකත් ඔක්කොම අපි ඔළුවේ තියාගෙන මේ පොට්ටනියක් ඔළුවේ තියාගෙන බේරි බේරි වැස්ස යනවා එහෙමයි. අන්න ඒ මහා බර බිමින් තියෙන එක තමයි බාහර නික්කේප කියන්නේ. මේ මහා බර බිමින් තියන්න බාහර සූත්‍රය කියන්නේ මේකයි. අන්න එදාට අපි ස්කන්ධ පංචකයේ තියෙනවා නමුත් ඒ ස්කන්ධ පංචකයේ කන්ද සූත්‍රයේ දැක්වෙන විදියට ආශ්‍රව උපාදාන විදියට අපි ස්කන්ධ පංචකයේ ගන්නෙ නැහැ ඇයි ඒ දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම් ස්කන්ධ පංචකයේ නැමැති දුක්ඛ සත්‍ය අපි පිරිසිඳ දැනගත්තා මේ මුල් අත්දැකීම දුකක් නෙවෙයි ඇත්තෙන්ම ඒ මුල් අත්දැකීම දුක්ඛ සත්‍ය ඒ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත්තු පමණට අපි සමුදය සත්‍යයට යන්නේ නැහැ. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రాభి නන්දිනේ කියන විදියට දුක්ඛ සමුදය පස්සේ නන්දි රාගය පැත්තට යන්නේ නැහැ අපි. ඒ නොයන පමණට දුක්ඛ නිරෝධයට පත් වෙනවා. යෝ තස්සා ඒ වාසයේ සිවිරාග නිරෝධෝ ඡාගෝ පඩනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. දුක්ඛ නිරෝධ සත්‍ය ගැන කියන්නේ මෙන්න මේ තෘෂ්ණාව ඉතුරු නැතුවම නිරුද්ධ වීම නැමැති මේ දුකෙන් අපි නිදහස් වෙනවා. මේ නිදහස් වෙන්නේ කොහොමද? අය මේ වහරියෝ අට්ඨංගිකෝ මග්ගෝ නැමැති
ආරස්නගික මාර්ගය ත්‍රිවිධ ශික්ෂාව නැත්තම් සමත විදර්ශනා නැත්තම් ප්‍රඥා ඉන්ද්‍රිය සමුදය වෑයම් බලයෙන් මේ ප්‍රතිඵල විදියට අපි මේ දුකෙන් නිදහස පින්නතුනි මෙන්න මේ අතාරතේ තේරුම් ගන්න තමයි අපි මේ ලෝකෙ ඉපදිලා තියෙන්නේ අනිත් දේවල් ඔක්කොම දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි අංක අපේ ජීවිතයේ පළවෙනි අංකයේ ප්‍රයොරිටිය ප්‍රමුඛත්වයේ දෙන්නට ඕන පින්නතුනි මෙන්න මේ චතුරාර්ය සත්‍ය තුලින් මේ දුකෙන් නිදහස් වීමට අන්න එතෙන්ට තමයි පින්නතුනි සසර අප්‍රමාණව පින්කම් කළා ප්‍රාර්ථනා කරලා මේ ධර්මයේ අහන්න විවේකී ලබා ගත්තේ මේ මහා බර බිමින් තියලා බාහිර නික්කේප මට්ටමටපත් වෙන්නට නමුත් භවයෙන් වැහිච්ච නිසා අපට මේක ප්‍රමුඛත්වය කියලා තේරෙන්නේ නැහැ පින්නතුනි අන්න ඒක අපට හඳුන්වා දීලා අපිව අවදි කරන්නේ කවුද කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් අන්න එදාට ඌ කියනවා එදාට ඌ කියන ඔබේ ප්‍රමුඛත්වය මෙන්න මේකයි කියලා මෙන්න මේ ප්‍රමුඛත්වය යන ගමනේදී පින්නතුනි මුලින් අපට අවශ්‍ය වෙනවා කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන්න කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් විතරක් ලැබෙල බෑ ඒ කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංගතා කියලා කියනවා කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන කල්යාණ මිත්‍රයන් සහාය කොට ඉන්නට ඕන කල්යාණ මිත්‍රන්ට නැමෙන්න ඕන අහවලා මගේ යාළුවෙක් කියලා කියන්න පුළුවන් හැබැයි ඒ යාළුවත් එක්ක ධර්මයේ කතා කරන්නට ඕන මිත්‍රත්වය ඇති කරගන්න ඕන ඒ ධර්මයේ කතා කරත් නා මන් දන්න දෙයම තමයි ඔයත් දන්නේ කියලා හිතේට හරියන්නේ තමන් දන්නේ නැති දෙයක් මේ කියනවා කියලා නැමෙන ගතියක් තියෙනට ඕන ඒකට කියනවා කල්යාණ සම්පවංගතා කියලා. අන්නේ ගුණාංග ටික තමන්ගේ ළඟ වැඩෙන්න නම් තමන්ගේ ළඟ ගුණවත් කන් ටිකක් තියෙනට ඕන. පරිත්‍යාගශීලීත්වය තියෙන්න ඕන. තමන් කළගුණ සලකන කෙනෙක් වෙන්නට ඕන. සිල්වන්ත කෙනෙක් වෙන්නට ඕන. මෛත්‍රී සාගතව ඉන්න කෙනෙක් වෙන්නට ඕන. ඒ දුරින් තියෙන ඕන ලක්ෂණ. කල්යාණ මිත්‍රයාට හුඟක් ලං වෙනකොට තවත් ගුණාංග ටිකක් තමන්ගේ ළඟ තියෙනට ඕන. ඒ මොනවද? ये तमें करणी मित सूत्रे तीन गुणांग टीक गुणांग दाहतन तीन ये गुणांग दाहतर तूनकट समरस करो ये तमाय सुवच उजोच निपक सुवच की आक्टिव लिस्निन हदाने अहान टोन अहान देगन अहान सुदान मीन टोन एक रखने अवंक वेन्न टोन तमंगे तृष्णा दृष्टिमान अड़करगन अवंक उत्साह तीन टोन ඊළඟට නිපක හොඳ බුද්ධියක් තියෙනටත් ඕනේ. මෙන්න මේ තුන ආසන්න වශයෙන් කල්යාණ මිත්‍රක ළඟදී තියෙනට ඕනේ. නැත්තම් තමන්ට ගිලිහෙනවා කල්යාණ මිත්‍රය. මාර්ගය ගිලිහෙනවා. අර මුලින් තියෙන ගුණාංග ටික පරිත්‍යාගශීලීත්වය, සිල්වන්ත බව, කළගුණ සැලකීම මේ ආදී ගුණාංග මේ මොහොති තමන්ගේ ළඟ නැති වුණත් කමක් නැහැ. සමහර විට තමන් ප්‍රඥා ඉන්ද්‍රිය සද්ධාදීන්ද්‍රය ධර්ම හුවා දිනු කරන් ආපු කෙනෙක් නම් තමන්ට කල්යාණ මිත්‍රත්වය ලැබෙනවා කොහොම හරි. හැබැයි අර දෙවනිට කියපු ගුණාංග ටික නැති වුණොත් නම් බෑ. දැන් හොඳම උදාහරණය බලන අඟුලිමාල. අඟුලිමාල බුදුහාඳුරට මුණ ගැහෙනකොට අඟුලිමාල සිල්වන්ත කෙනෙකුුණෙත් නෑ. අඟුලිමාල දන් දෙන කෙනෙකුුණෙත් නෑ. අඟුලිමාල කළගුණ දන්න කෙනෙකුුණෙත් නෑ. ඇයි අම්මත් මරණ කියන්නේ බලන්න. නමුත් ඒ උනත් සසරේදී ප්‍රඥාව දිනු කළා ප්‍රාර්ථනා කළා කල්යාණ මිත්‍රත්වය ලැබීමට සියලුම සුසුකන් සපුරලා තිබුණේ ඒ නිසා ඍජුවම බුදුහාඳුරන් වුණ ගැවනවා හැබැයි ඔහු ළඟ අනිත් ගුණාංග තුන තිබුණා සුවච බව තිබුණා ඇක්ටිව් ලිස්නින් එක තිබුණා බුදුහාන කියන ධ්‍යාන සෝදානන් වුණා ඔහු අවංක වුණා අවංක නිසාම අර දෙයත් ඔහු කරමින් හිටියේ ගුරුවරයා දෙන අවංකකම හින්දා ඒ වගේම ඔහු නිපකයි वचन हतर तेरुमन दक्ष बुधहारो कि अंगुलिमाल मम नवतुना उब नवती मुखदेकोटी अर मूलिक अड़पाड़का तिबुना मोहति थमंट जयगा मेन मे सुवच भाव अवंक भाव सह बुद्धिमत भाव कियन मे कारण तिमुनो है भाई मे तुन तिब्ब ඔබලඟානිත් මොන ගුණාංග තිබුණත් ඔබට ජීවිතයේ බුදුවරයෙක්ගෙන් කල්යාණ මිත්‍රයෙක්ගෙන් සැබෑ ප්‍රතිඵල ඔබට ලබන්නත් බෑ. ඔබට සුගතිගාමී වෙන්න පුළුවන්. දිවිලෝකයට යන්න පුළුවන්. බ්‍රහ්මලෝකෙට යන්න පුළුවන්.
නමුත් මේ ප්‍රඥා ඉන්ද්‍රිය විකසිත කරගන්න ඔබට බැහැ. ඒක පුළුවන්කම තියෙන විශේෂයෙන් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ගුණාංග ටික හොඳට තේරුම් අරගෙන පුළුවන් තරම් ඒවා ප්‍රායෝගිකව කරන්න. පින්නතුනි මෙන්න මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල විදියට එතන අවසාන වශයෙන් දැන් අපි කිව්ව මුලදී යාට 37ක් බෝධිපාසික ධර්ම වඩන්න වෙන්න පුළුවන්. ආරණ්‍ය මාර්ගය හම්බෙන්න පුළුවන්. සත්‍ය බොජ්ජංග හමු වෙන්න පුළුවන්. ආයතන හයේ කුසලතාවය කියන්න පුළුවන්. පංචස්කන්ධය දැනගන්න වෙන්න පුළුවන්. සතර සතිපට්ඨානෙ වඩන්නේ කියන්න පුළුවන්. ත්‍රිවිධ ශික්ෂා වඩන්නේ කියන්න පුළුවන්. සමථ දර්ශනා වඩන්නේ කියන්න පුළුවන්. නමුත් අන්තිමට ගත්තදී මොකද කරන්න තියෙන්නේ? එකම ප්‍රඥා ඉන්ද්‍රිය වඩනකොට අනිත් ඔක්කොම දහම් ටික වැඩෙනවා. මොකද වඩන්න තියෙන්නේ? මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප වල හට ගැනීම නිරුද්ධ වීම බලන්න. හැම මොහොතේම ඇස පහළ වෙනෝ නිරුද්ධ වෙනෝ. පෙර නොතිබී හටගෙන නිරුද්ධ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පින්නතුනි බුදුහන දේශනා කරනවා පුසක් ජන කෙනාට සේක වෙන්නත් සේක පුද්ගලයාට අසේක වෙන්නත් රහත් වෙන්නත් රහතන් වහන්සේ පිරිනිවන් පෑමතෙක් සුවදායිව වාසය කරන්නත් මා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ. මොකද්ද මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය සමුදය අත්ංගම අස්සාද ආදීනව නිස්සරණ වශයෙන් බලන්න කියලා. ප්‍රත්‍යඥාන කෙනාට මාර්ගඵල ලබන්නත් මාර්ගඵල ලැබපු කෙනාට රහත් භාවයට පත් වෙන්නත් මේ එකම ප්‍රතිපදාවයි තියෙන වෙන මොකුත් නැහැ. මෙන්න මෙතෙන්ට ඔක්කොම ටික ගොනු කරන්න පුළුවන් පින්නතුනේ. ඉතින් මෙන්න මේ මාර්ගයේ අනුපූර ප්‍රතිපදාව කියන්නේ සීලය පදිට්ඨාය නරෝසපඤ්ඤෝ සීලෙක පිහිටලා මේ නුවණ සුතමේ ඥානෙන් ලබාගත්තු කෙනෙකුටයි මේ මාර්ගයේ තියෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොහජානතෝ නොවපස්සතෝ. මම ආශ්‍රවයන්ගේ ඡය වීම දේශනා කරන්නේ කාටද? දන්න කෙනාට, දකින කෙනාට. දන්න කෙනා කියන්නේ කවුද? සුතමේ ඥානයෙන් දන්න කෙනාට. දකින කෙනා කියන්නේ කාටද? භාවනාමේ ඥානයෙන් සමත විදර්ශනා වඩන කෙනාට. සමතේ කියන්නේ හිත කුසල අරමුණක සමාධිමත් කරගෙන පංච නීවරණ දුරු කිරීම. ඒ හිත සමාධිමත් වෙච්ච කෙනා ස්කන්ධ ධාතු ආයතන ආදී හට ගැනීම නිරුද්ධ වීම බැලීමයි විපස්සනා විදර්ශනා ප්‍රඥා භාවනා කියලා කියන්නේ. පින්නොතින් මෙන්න මේ මාර්ගය තුළ ඒකාතකින් දාන සීල භාවනා කරලා පළවෙනි පියවර තමයි සුගතිය පිළිබඳව තමා විශ්වාසය ඉන්සූරන්ස් එක අරගෙන තියාගන්නට ඕනි ඉස්සෙල්ලාම. ඒක තමයි පළවෙනි ඉන්සූරන්ස් එක. කොයි වෙලෙම හරි දන්නේ නැහැ. ඊළඟට ඉන්සූරන්ස් එක අතේ තියාගෙන ඉන්න ගමන් ඊට පස්සේ පින්නතුනේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් පුළුවන් තරම් දුරට මේ දහම අහලා තමා ටිකෙන් ටික දුකෙන් නිදහස් වෙන උත්සාහ ගන්න. ඉතින් අපි හැම දිනාගම ජීවිත හොවාක වටිනවා. එක තත්පරයක්වත් පින්නතුනේ අපට නිර්පරාදි වැය කරන්න අපට අයිතියක් නැහැ. ඇයි ඒ? සම්බුද්ධෝත්පාද කාලයක එක තත්පරයක් පින්නතුනේ මිල කරන්න බෑ. අබුද්ධෝත්පාද කාලෙක සක්විත රජ කෙනෙක් වෙලා සක්‍ර දේවේන්ද්‍රෙක් වෙලා අවුරුදු දහස් ගාණක් ඉන්නට වඩා බුද්ධෝත්පාද කාලයක ප්‍රඥාව ලබාගෙන මනස ලෝකයේ ජීවත් වෙන එක මොහොත පිනතුනේ වටිනවා. ඒකට තමයි ශ්‍රණ සම්පත්තිය කියලා කියන්නේ. අන්නේ ශ්‍රණ සම්පත්තිය ඔබත් මාත් ලබාගෙන තියෙන්නේ. ඒ නිසා පිනතුනේ ඒක අපතේ ආරිනට අපට අයිතියක් නැහැ. අපි හුඟක් මහන්සිය ලබාගත්තු අවස්ථාවක් මේ. ඒක කවුරුත් ඔබට තෑගකට දීපු දෙයක් නෙවෙයි. ඒක මම ඔබට තෑගකට දෙන දෙයක්වත් නෙවෙයි මේ. මේ බණ අහන්නේත් ඔබේම පිනට. ඔබම අතීතයේ කුසල් කළා ප්‍රාර්ථනා කළා මේ විවේකේ ලබාගෙන ඒ ඔබම කරපු කුසල් ටිකට ඔබට ලැබෙන තෑග්ගක් මේ හම් වෙන්න. ඒකට ඔබ මට ණය නෑ. ඔබ මට ණය නෑ ඒකට. ඔබ ඒකේ ණය ටික කලින්ම ගෙවල තමයි මේ ප්‍රසන්ට් එක ලබන්නේ ඔබ. ඔබේ තෑග්ගට ඔබ උපරිම මිල ගෙවල තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ.
එනිසා තමයි ඔබ එනකොටම මෙතන සුද්ධ කරලා කාපට් ටික දාලා පුටුත් තියලා මයික් එකක් සෙට් කරලා දාන ටිකක් තියෙනවා කට්ටිය නිදි මරාගෙන හදලා ඔක්කොම තෑගි ටික ඔබ එනකම් බලාගෙන හිටියේ ඔබම අතීතයේ දීපු තෑගි ටික ඔබට දෙන්න බලාපොරොත්තු වෙන. ඒ නිසා ඒක ඔබ ලැබෙනකොට ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. මේකට පහින් ගන්න හොඳ නැහැ. මේක නොසලකා හරින හොඳ නැහැ. ඔබේම දෙයට ලැබිච්ච තෑග්ග ඔබට ලැබෙනකොට ඔබ බුද්ධිමත් වෙලා මේක ඉතාම ගෞරවයෙන් පිළි අරගෙන මේ දහම් තුන අප්‍රමාදීව හැසිරෙන්නට ඔබ උනන්දු වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ප්‍රශ්න එහෙම අහන්න තියෙනවද? වඩන ක්‍රමය තමයි මේ කිව්වේ අපි. ඒ කියන්නේ පරිසම්පාදේ දැනගෙන, ඒ කියන්නේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් නෙමේ තියෙන්නේ. ස්කන්ධ, ධාතු, ආයතන හැම දෙයක්ම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අන්නේ නිරුද්ධ වෙන ස්වභාවය අපට ස්කන්නාසාදී ආයතන වශයෙන්, රූප වේදනාදී ස්කන්ධ වශයෙන්, නාම රූප වශයෙන් නැවත නැවතත් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් වැඩිමයි අපිට තියෙන්නේ. ඇත්තම ඒක තමයි. දැන් අද අපි දීපු හෑන්ඩ් අවුට් එකක් දුන්න බලන්න ඒක. ඒ හෑන්ඩ් අවුට් එකේ ආනාපානසති ක්‍රම 16ක් දක්වලා තියෙනවා. දීගං වාස සන්තෝ, දීගං අස්ස සාමීති, රස්සං වාස සන්තෝ, සබ්බකාය පඩ සංවේදී, පස්සං භයං කාය සංඛාරං කියන ඒ කොටස් හතර කායනුපස්සනාවට යන්නේ. ඒ මුල් හතර වඩනකොට අපි කය ගැන දැනගන්නවා. කය අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපටිතා හෝති කියලා. මේ කයක් තියෙනවා. මේක නিত্য සත්ව පුද්ගල සංඥාව දෙයක් නෙවෙයි. මේක සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. කය ගැන අපි පිරිසිදු දැනගන්නවා. ඒ කියන්නේ රූපස්කන්ධය පිරිසිදු දැනගන්නවා. එතනින් නවතින්නේ නැහැ. තවත් අපි ඉදිරියට යනවා. තවත් ඉත සමාධිමත් වෙනකොට පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත සංකාර පරිසංවේදී, පස්සම් භයං චිත සංකාරං කියපු විදිහට අපේ දැන් වේදනාවත් ප්‍රකට වෙනවා. සැප වේදනාව ලැබෙනවා. ප්‍රීතිය ලැබෙනවා. සඤ්ඤා සංඛාර සංසිඳනාකාරයට පේනවා. ඒ කියන්නේ වේදනුපස්සනාව ප්‍රකට වෙනවා. ඒ කියන්නේ වේදනා ස්කන්ධය දැනගන්නවා. එතනින් නවතින්නේ නැහැ. තවත් ඉදිරියට යනවා. චිත්ත පරිසංවේදී, අසසි සාමිත සිකති, අභිප්‍රමෝදයන්, සමාදහන්, විමෝචයන් කියපු විදියට චිත්තානුපස්සනා කොටසත් වැඩෙන ගන්නවා. අත්ති චිත්තන්තිවා පනස සති පච්චපටිතා හෝති නච කිංචි ලෝකේ උපාදීයති. හිතක් කියලා දෙයක් තියෙනවා. අන්න ඒ හිතවත් තමන්ගේ හැටියට ගන්නෙ නෑ. ඒකත් සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන එක දකින්න. ඒත් නවතින්නේ නෑ. තවත් ඉස්සරහට යනවා. අනිච්චානුපස්සී විහෙරති, අසසිස්සාමිති සික්ඛති, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියපු විදියට ධම්මානුපස්සනාවත් කොටසක් වැඩෙනවා. ඒ කියන්නේ චෛතසික සිතිවිලි වල අනිත්‍යතාවයත් බලන. ඒකත් සමුදේ ධම්මානුපස්සී විහෙරති, වයදමානුපස්සී විහෙරති කියපු විදියට බලනවා. මෙන්න මේ විදියට ආනාපාන සතිය මහසතිපට්ඨාන සූත්‍රයේ තියෙන කනපස්සනා කොටස විතරයි. නමුත් අද අපි මේක දක්වලා තියෙනවා සතර සතිපට්ඨානෙම වැඩෙන විදියට ක්‍රම 16කට ආනාපාන සතිය යන විදියට. හැබැයි ඒක පටන් ගන්නේ කොහොමද? මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම ඇතුවයි අපි පටන් ගන්නට ඕනේ. එහෙම පටන් ගත්තු කෙනාට තමයි සමාහිතේ භික්ඛෝ යථාභූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වුණාට පස්සේ අනිච්චානුපස්සේ, විරාගානුපස්සේ, නිරෝධානුපස්සේ, පටිනිස්සග්ගානුපස්සේ කියපු විදිහට මේ විදර්ශනා කොටස හම්බ වෙන්නේ නැත්තම් සමුදේවය හමු වෙන්නේ මෙන්න මේ සුතමේ ඥාණයෙන්. දුක්ඛ සත්‍ය සුතමේ ඥාණයෙන් දැනගත්තු කෙනාටයි මේ අනිත්‍ය ප්‍රකට වෙන්නේ. ඒ අනිත්‍ය ප්‍රකට වෙන්න නම් මෙන්න මේ මාර්ගය
චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ පාදානම් කොටගත්තු දැනුමක් සහිතව එයා වඩන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. එතකොට අන්න ඒක හිත සැහැල්ලුනා කියලා එතනින් නවතින්නේ නැහැ. ඒකෙත් හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. ඒත් නවතින්නේ නැහැ. සිතිවිලි වල නාම රූප ධර්ම වල හට ගැනීම නිරුද්ධ වීම බලන මට්ටමට මොහු දිනු කරන්නට ඕන. අන්නේ මාවතෙහි අඛණ්ඩ ක්‍රියාවලියක ප්‍රතිඵල විදියටයි ඔහුගේ සද්ධා දේන්ද්‍රය ධර්ම සම්පූර්ණ කිරීම වශයෙන් මේ තියෙන අවිද්‍යා අනුසය ටිකෙන් ටික දුර වෙලා යනවා. හොඳයි පින්නතුනි කාලය ඉක්මලා ගියා. දැන් 4:40යි. අපේ පෑ දෙකකුත් විනාඩි 40ක් වගේ කාලයක් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් ඒ ශ්‍රවණය කරපු දහමෙහි මූලික කරුණු ටික ඔය අත්පත්‍රිකාවකට මම හිතන්නේ පිටු 22ක් විතර තියෙනවානේ. මේ කරුණු ටික ඔක්කොම මේක ඇතුළත් කරලා තියෙනවා. අද කියපු යෝගේ සම්පූර්ණ සාරාංශය මේකේ තියෙනවා. ඉතින් මෙහි අවසාන ප්‍රතිඵලෙ විදියට න රූපං අත්සෝ සමනුපස්සති රූපාත්ම වශයෙන් ගන්නෑ. න රූපවන්තං වාත්තානං ආත්මේ රූප සහිත දෙයක් කියලා ගන්නෑ. න අත්තනිවාරූපං ආත්මය තුල රූපය තියෙ කියලා ගන්නෑ. න රූපස්මින් වාත්තානං රූපය තුල ආත්මය තියෙ කියලා ඒකේ බැස ගන්නෙත් නෑ. මෙන්න මේ විදියට මේ හතර තව පහකට වැඩි වෙලා හතරවර පහ 20ක් වෙනවා. මේකට කියන්නේ විසි ආකාර සක්හාය දිට්ඨිය. මෙන්න මේ සියල්ලක්ම දුර වෙන විදියට බලන නුවණ බුදුහාඳුරා අපට මෙහිදී පැහැදිලි කළ දුන්නේ. ඉතින් පින්නතුනි ඒ කරුණු නැවතත් මේ ඔබ අත්පත්‍රිකාවෙන් තෝරාගෙන විශේෂයෙන් ආනාපාන සති ක්‍රම 16 විස්තර කරලා තියෙනවා. ඒ වගේම ආනාපාන සති වඩද්දි තියෙන උපක්ලේශ 16ක් ගැන තියෙනවා. ඒකත් බලා ගන්න. ඔබට ඒකෙන් යම් කිසි අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒ කරුණු ජීවිතය තුළින් ප්‍රායෝගිකව සිද්ධ කරන්න උත්සාහ ගන්න. ඉතින් එහෙම කරන ගමන් අද මේ රැස් කරගත් මේ උතුම් පින්කම තුලින් ජනිත කර ගන්නා වූ පුණ්‍යඵලය මීට වසර දෙකකට කලින් අපවත් වී වදාළ මිහිරි බැන්දේ උපනන්ද මහානායක ස්වාමීන් වහන්සේ අපේ කහට රූපිය වජිර හාමුදුරන්ගේ ආදරණීය ලොකු හාමුදුරන් වහන්සේ ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ අප නමින් පරලෝස සැපත් අපවත් වී වදාළ ලොකු හාමුදුරන් වහන්සේලාටත් ඒ වගේම පින්නතුන් නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍ර ආදීන් ඉන්නව නම් මේ ආත්මයයි විතරක් නෙවෙයි මීට කලින් ආත්ම භවවල අපට අම්මල තාත්තල වෙලා කිරෙන් දහදියෙන් අපෝ පෝෂණය කරලා අපට මේ දහම් මඟ කියා දීපු අතීතගත ඥාතිහුද මේ පිනන්සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීනටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අතේ දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මා දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මේ පින තුන හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයෙන් සැලසේවා. විශේෂයෙන් තමන්ගේ ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන් හැම දිනාටමත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් පින් අනුමෝදන් වෙන දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ හැම දිනාටම යහපත සරසා දෙත්වා. ඒ වගේම මේ විහාරවාසී ගෞරවණීය අපේ සුමන හාමුදුරන් වහන්සේ ප්‍රධාන නාරද හාමුදුරෝ, වජිර හාමුදුරෝ, මේදංකර හාමුදුරෝ, වංශානන්ද හාමුදුරුවෝ ඇතුළු ඒ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාටත් දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදයේ සැලසේ. උන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතුත් ආධ්‍යාත්මික කටයුතුත් දිනෙන් දින සඵල කර ගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
चिरं रक्खन्तु त्वं सदा। पुरा पै देख हमारकटत् वडा दिघ कालयक् इमा श्रद्धावेन धर्म श्रवणे किरीमेन धाम पंडर पूजा किरीम आदि वासेन रस करगत् म्यूतुम पुण्य धर्म्यान् हेतुवेन पिनवत् ओबा अप हेम दिनाटम मेलो वासेन निदुक निरोगी संपत्तियत् ससर जीवित सुपद भाव्यत् प्रार्थना अनुकूल उत्तम निवास व्यास सल सेवा किल प्रार्थना करम। दुःखं पन्ताय निर्दुःखं भयं पन्ताय निर्भयं शोकं पन्ताय निःशोकं हन्तु संवे पिपानिनो। दुखिन पेलेन सत्म दुखिन मे दियन पेलेन सत्म बियन ते वेत्वा सोविन तेवेन सत्म सोमनासन वेत्वा नितिन मे हेम सत्म स्वपत्न वेत्वा। हेम दिनाटम तेरवान सरनाई।